දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. ඥාන මිත්‍රභාවය තුළින් අන්න සද්ධර්මය ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සද්ධර්මය. දැන් ඒ සද්ධර්මය ඔබ නුවණින් මෙනෙහි කරන්න. අන්න මෙනෙහි කරනකොට පින්වතුනි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ මතු කළ දකිනවා. දැන් ඔබ කල්යාණ මිත්‍රාශ්‍රය තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරගත්තා. දැන් මුලින් ඔබ දැක්ක දුකත් ඔබ තුලයි, දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ තුලයි, දුක නැති කරන්න ඕනෙත් ඔබයි, මාර්ගය තුල ගමන් කරන්න ඕනෙත් ඔබයි. එහෙමනම් දැන් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වේ යුතුයි. දැන් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත්තට පස්සේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නිවැරදි දොරටුවෙන් ඇතුල් වෙන්න ඕනේ පිංගතුනි. නිවැරදි දොරටුවෙන්. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන දොරටු 8ක් තියෙනවා. ඔබ වැරදි දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වුණොත් මිච්ඡා මාර්ගයක් හැටියටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ. මොකද සමහරු ආර්ය අෂ්ටාංගික මාර්ගයට මෛත්‍රිය කියන දොරටුවෙන් ඇතුල් වෙනවා, සීලය කියන දොරටුවෙන් ඇතුල් වෙනවා, සතිය කියන දොරටුවෙන් ඇතුල් වෙනවා, සමාධිය කියන දොරටුවෙන් ඇතුල් වෙනවා. මේ සෑම වැරදි ඇතුල් වීමකදීම මිච්ඡා මාර්ගයක් හැටියටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ පිංගතුනි. එනිසා දැන් ඔබේ සැබෑම මාර්ගය, දුකෙන් මිදෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනං ඔබේ ජීවිතය තුලින් දැන් ඔබ දකින්න ඔබ ඒ උතුම් මාර්ගය තුල ඉන්නවාද කියලා පිංගතුනි. මේ මාර්ගයෙන් තොරව නිවනක් ඔබට නැහැ. එනිසා ඔබ භාවනා කරන්න ඉස්සෙල්ලා, භාවනා පන්ති යන්න ඉස්සෙල්ලා ඔබ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ජීවිතේ එකම මාර්ගය බවට පත් කරගත යුත්තේ. දැන් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගෙන නිවැරදි දොරටුවෙන් ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහිනවා. මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහින නිවැරදි දොරටුව? සම්මා දිට්ඨිය කියන දොරටුව පිංගතුනි. සම්මා දිට්ඨිය කියන දොරටුවයි නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන දොරටුව. සම්මා දිට්ඨිය කියන්නේ මේ ලෝකයේ තියෙන සුන්දරම අර්ථය පිංගතුනි. සම්මා දිට්ඨියෙන් තොරව බෞද්ධයා කියන අර්ථයක් දකින්න අපිට බෑ. එනිසා මේ සම්මා දිට්ඨිය අර්ථයන්මයි මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම පෝෂණය කරලා දෙන්නේ. දැන් එයා සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඇතුළට ගියා. සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඇතුළට යද්දී එයා සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්නවා. මොනවද පින්වතුනි සම්මා දිට්ඨියේ අර්ථයන්? සම්මා දිට්ඨියේ පළවෙනි අර්ථය තමයි තෙරුවන් කෙරෙහි සද්ධාව. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි සද්ධාව. තෙරුවන්ගේ ගුණයන්, තෙරුවන්ගේ ඥානයන් කෙරෙහි ඇති විශ්වාසය පින්වතුනි. මේ තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් තොරව ධර්ම මාර්ගයක දශමයක්වත් අපිට ගමන් ගන්න බෑ. එනිසා තෙරුවන්ගේ සරණ, තෙරුවන් කෙරෙහි සද්ධාව විශ්වාසයයි ධර්ම මාර්ගයේ පළවෙනි පියවර බවට පත් වෙන්නේ. එනිසා නිරේතුරුව තෙරුවන් කෙරෙහි සද්ධාව ශක්තිමත් කරගන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගුණයන් ඥානයන් නුවණින් දකින්න. මේ මොහොතේ අපි මේ ලබන්නා වූ සැනසille කවුරුන් නිසාද පිංගතුණි අපි ලබන්නේ? බුදුරජාණන් වහන්සේ නිසාමයි. මේ සැනසille අපිට ලබලා දෙන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සා දුක්ඛන්දරාවක් විඳින්නේ නැද්ද? එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වෙයින්ට අවශ්‍ය නම් තිබුණා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් බෝධිසත්වයෝ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්නේ නැහැ. මංවැනි වීර්‍යවන්ත පුද්ගලෙක් මම තනිවම නිවන් දකින්නේ තව කෝටි ප්‍රකෝටි ගානකට මේ සැනසille දෙනවා. එහෙම කියලා භවයට බහිනවා, සංසාරයට බහිනවා. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ගානක් දස පාරමී ධර්මයන් පුරමින් ගමන් කරනවා. මේ ආපු දීර්ඝ භව ගමනේදී බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා, ආනන්ද මං ආවා වූ මේ දීර්ඝ ගමනේදී මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා නන්ද, මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නා නන්ද, මට බිසවක්, බිරිඳක්, රටක්, රාජ්‍යයක්, දරුවෙක්, මොනුබුරෙක් ලැබුණද මේ සෑම දෙයක්ම මං දන් දුන්නා නන්ද, කවුරුන් උදෙසාද පිංගතුනේ? ඔබටත් මටත් මේ සැනසille ලබා දීම උදෙසාමයි.
පසුව උන්වහන්සේ සිදුහත් කුමාරයෙකු හැටියට ඉපදෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායක් ලැබෙනවා සක්විති රජකමේ උරුමය ලැබෙනවා රාම්‍ය සුරම්ම සුබ මාලිගා ලැබෙනවා යසෝදරාව රාහුල වැනි සුන්දර බිරිඳක් දරුව ලැබෙනවා මේ සෑම දෙයක්ම පිංගතුණි උදේට එළියට දාන කෙළපිඩක් වගේ අතහැරලා දැම්මා ඉන්පස්සේ දුෂ්කර ක්‍රියා කරනවා හය අවුරුද්දක් බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නැ මාර්ගය කියා දෙන්න කෙනෙක් හිටියේ නැ ආනන්ද මන් දුක තුලින්මයි දුක ජය ගන්නවා කියලා හිතුවේ ඒ නිසා ආනන්ද මන් අප්‍රමාණ දුක් දුන්න මේ ශරීරෙට එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නැ උදරය අත ගන්නකොට පිටකොන්දයි අහුනේ පිටකොන්ද අත ගන්නකොට උදරයයි අහුනේ ඒසා මං මේ ශරීරයට දුක් දුන්නා ආනන්ද සමහර දාට මං එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ ඊට වඩා දෙයක් මං මේ ශරීරයට දුන්නේ නැ දුක තුලින්මයි දුක ජය ගන්නවා කියලා හිතුවේ ආනන්ද දැම්මට ඇවිදින්න බෑ මං දැන් බඩගාමින් කැලේ ජීවත් වෙන්නේ මම් බඩගාමින් අර ගොපලු රෑන් හරක් රංචු ළඟට යනවා ගොපරු දරුවා ඈතට යනකන් ඉඳලා මං හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරි උරා බොනවා ආනන්ද මේ හරක් පයින් ගහද්දි මම සිහිය නැතුව ඇදගෙන වැටෙනවා සතිය දෙක මං සිහිසුන්ව ඉන්නවා සිහිය එනකොට ආනන්ද මට බඩ ගන්නත් බෑ මං අර හරක් ගාලේ හරක් පැටවු දාලා තියෙන කහපාට අසූචි වළඳනවා ආනන්ද කහපාට අසූචි වළඳද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නැහැ ආනන්ද කියලා සූත්‍රගත ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් බලන්න අර හරක් පැටවු දාපු කහපාට අසූචි වළඳද්දිත් බෝධිසත්වෙන්ට අපුලක් දුගදක් නොදැනුනේ ඇයි පිංගතුණී ඔබටත් මටත් මේ සැනසille ලබා දීම උදෙසාමයි ඉන්පසුව උන්වහන්සේ දකින්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා උන්වහන්සේ මැදෙම ප්‍රතිපදාවට එනවා ජයශ්‍රී මහා බෝධිමූලේ වාඩි වෙලා අර සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධිමූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මොකක්ද ඒ චිත්තය පිංගතුණී මාගේ ලේ මස් සම් මැටනහර වියලේවා මම සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා මොකක්ද මේ බෝධිසත්වය කරන්නේ පිංගතුණී ජයශ්‍රී මහා බෝධි මූලේදී බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දැම්මා පිංගතුණී ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරියා ජීවිතේ මරණයට දාද්දී පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහැරෙද්දී අන්න චතුරාර්ය සත්‍යය සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්නවා එනම් බෝධිසත්වෙයින් ජයශ්‍රී මහා බෝධි මූලේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරන්නේ ජීවිතේ මරණයට දාලා පිංගතුනේ ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයකුයි ඔබත් මමත් මේ අත්විඳින්නේ එනම් ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ආපෝ දීර්ඝ පාරමී ගමනේදී බෝධිසත්වයෝ මහා සාගරයේ ජලයට වැඩියෙන් රුධිරය දන් දුන්නා නම් මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා නම් ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්න ඇද්ද පිංගතුනේ ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක සුන්දර වූ මිහිරද්ද ඵලයක්ද අපි මේ මොහොතේ ලබන්නේ පිංගතුනේ ඉන්පස්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන 45 වසරක් පුරාවට මොකද්ද උන්වහන්සේ කළේ අර සිරිපතුල් වල කරගැටෙන තුරාවට දියපත් එන තුරාවට ගම් නියංගම් සිසාරා වැඩම කරලා අසරණ අපි ඔබ වනේ යයිට නිවනේ මාර්ගයමයි කියලා දුන්නේ අවසානයේ අවුරුදු 45කට පස්සේ අර කුසිනාරාවේ අර පිරිනිවන් මංචකේ සැතපීලා අවසාන අවවාදයේ ලෝකයට කියනවා පිංගතුණි සාරා සංඛ කල්ප ලක්ෂ ගානක ඒ මහා යුග මෙහෙවරක නිමාව සනිටුහන් කරමින් අවසාන අවවාදේ ලෝකෙට කිව්වා මොකක්ද ඒ අවසාන අවවාදය මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි මහණෙනි සියලු සංස්කාරයෝ කියන්නේ මොකද්ද
ඔබ රැස් කරන සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා ඔබ රැස් කරන්නා වූ සෑම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා එනිනම් ඒ නිසා මහණෙනි මේ අනිත්‍ය වෙන සංස්කාරයන්ට බැඳෙන්න එපා මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරයෝ ඇස්බැඳුමක් සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගානක් මේ සංස්කාරයන් විසින් ඔබට අහිමි කරලා තියෙනවා මේ සංස්කාරයන් නිත්‍යභාවයෙන් ගැනීම නිසාම අපි නැවත 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 අනිත්‍ය වූ සංස්කාරයන්ට බැඳීමෙන් භවය සකස් කර ගන්නවා එනිසා පින්වතුල්ලාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයේ හැටියට අපිට කළා වූ අවවාදයේ තුල ඔබ වර්තමානයේ ඉන්නවාද කියලා ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබ මේ මොහොතේත් පින්කමක් කරලා ඒ සංස්කාරයන්ට බැඳෙනවා නේද ඔබ මේ මොහොතේත් පින්කමක් කරලා නැවත දිව්‍ය මනුස්ස ආත්මභාවයන් ප්‍රාර්ථනා කරනවා නේද ඔබ මේ මොහොතේත් මෙතේ බුදුන් දැක නිවන් දකින්න හිතනවා නේද මේ සෑම මොහතකම ඔබ බුදුරජාණන් වහන්සේට අකීකරුණා වූ දරුවෙක් බවටයි පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අරසා මහා මෙහෙවරක් අවසන් කරලා මහා සාගරයේ ජලයට වඩා ඔබ මම වෙනුවෙන් රුධිරය දන් දීලා මහා පොළවේ පස් වලට වඩා ඔබ මම වෙනුවෙන් ශරීර මාංශ දන් දීලා අරසා මහා දස පාරමී සාගරයක් කරලා පිංගතුනි අවසානයේ පිරිනිවන් මංචකේ සැතපීලා මහා කරුණාවෙන් ඔබගෙන් මගෙන් නිල්වා වූ ඒ අවසාන අවවාදය අපි තාම ජීවිතයට එකතු කරගෙන නැහැ. ඉනිසා නිරේතුරු ඔබ දකින්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ සද්ධාව ඇති කරගත්තා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ ධර්මයේ ජීවිතයට එකතු කර ගැනීමෙන්මයි. ඉනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇසුරු සැනක්වත් මේ භවයේ ප්‍රාර්ථනා කරන්න එපා මේ භවයේ ප්‍රාර්ථනා කරන්න එපා හිස ගිනිගත් එක් ඒ ගිනි නිවන්නේ යම්සේද මේ භව ගින්දර නිවා ගන්න කියලා ඇයි එහෙම කියන්නේ මහණෙනි මේ සංස්කාරයෝ අනිත්‍යයි මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් වංචාවක් ඒ නිසා ඔබ අකුසල් සංස්කාරයන්ට යම් බියක් ඇති කර ගන්නවද කුසල් සංස්කාරයන් ඉදිරියේ ප්‍රශ්නාර්ථයක්ම තියා ගන්න මොකද මේ මොහොතේ ඔබ කුසල් සංස්කාර නිත්‍ය වශයෙන් අරගෙන ඒ කුසල් සංස්කාර විසින් නැවත ඔබ සුන්දර දෙවියෙක් මිනිසෙක් බවට පත් කරලා ඒ සුන්දර දිව්‍ය මිනිස් ජීවිතයේදී ආයිමත් සිල්පද බිඳලා අකුසල් මූලයන් වඩලා ආයිමත් ඔබ සතර පායට ඇද දානවා ඉනන් සංස්කාරයෝ කියන්නේ සැබෑයින්ම වංචාවක් මේ වංචාව හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයෙන් ඔබටත් මටත් දුන්න අවසාන අවවාදයයි ඒක. එනිසා පිංගතුනි නිරේතුරුවම සංස්කාරයන් රැස් කරන්න කුසල් සංස්කාරයන් රැස් කරන්න සීලය තුල ශක්තිමත් වෙන්න දානය තුල ශක්තිමත් වෙන්න මෛත්‍රිය තුල ශක්තිමත් වෙන්න සමාධිය සද්ධාව තුල ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙමින් අනිත්‍ය වූ සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් දකින්න දැකලා ඒ සංස්කාරයන් තුලින් දුක් සහිත භවය නෙමේ භව නිරෝධයට අදාළ විදර්ශනා නූණ මතු කර ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එමනම් බලන්න බුදුරජාණන් වහන්සේ ඔබට අවසාන අවවාදයේදී කිව්වේ නෑ ශාස්ත්‍රීය දිව්‍යතලයක් ප්‍රාර්ථනා කරන්න බ්‍රහ්මතලයක් ප්‍රාර්ථනා කරන්න කියලා. තට්ටු දෙකේ තුනේ ගයක් හදාගෙන සුන්දර වාහනයක් සුන්දර බිරිඳක් අරන් ජීවත් වෙන්න කියලා. ඇයි එහෙම නොකිව්ව පිංගතුනි? බුදුරජාණන් වහන්සේ දන්නවා ඔබ සුන්දර දිව්‍යතලයක් ප්‍රාර්ථනා කළොත් ඔබ සුන්දර දිව්‍යතලයක ඉපදේ. නමුත් ඒ සුන්දර දිව්‍යතලයේදී ඔබ නැවත කාමච්ඡන්දයන් වඩලා සිල්පද මිඳලා ආයිමත් සතර පායට වැටෙනවා පිංගතුනි. දැන් බලන්න මේ මනුස්ස ලෝකයේ තුල කොච්චර සුන්දර මහේශාක්‍ය ප්‍රභු ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවද කියලා. මොකක්ද මේ පෙර ජීවිතේ කුසලයේ ඵලය පිංගතුනි? ඒ කුසලයේ ඵලය විසින් සුන්දර මහේශාක්‍ය ජීවිත ලැබුවත් අද මොකද්ද කරන්නේ? ඒ මහේශාක්‍ය භාවය රැකගන්න සිල්පද බිඳිනවා කුසල් මූලයන් වඩනවා පිංගතුනි. අන්න ආයිමත් සතර පායට වැටෙනවා. එනිසා තට්ටු මාරු ක්‍රමයට සුගතියටත් දුගතියටත් අපිව දෝලණය කරමින්
කල්ප ගණන් මේ භව ගමන අපිව අරගෙන ආවේ මේ අනිත්‍ය වූ සංස්කාර කෙරේ තියනා වූ ලොල් භාවයම කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ යථාර්ථය ජීවිතයට ගන්න මේ මනුස්ස ලෝකයේ තුල යම් මනුස්සෙක් ඉන්නවා නම් ඒ මනුස්සයින්ගෙන් ශ්‍රේෂ්ඨම මනුස්සයා තමයි සක්විති රජ්ජුරුව. සක්විති රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට වඳිනවා. සියලුම දිව්‍යතලයන්ට අධිපති දෙවියා තමයි සක්‍ර දෙවියෝ. සක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේට වඳිනවා. සියලුම බ්‍රහ්මතලයන්ට අධිපති බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වඳිනවා. එනම් පිංගතුනි මහා බ්‍රහ්මයා වඳින සක්‍ර දෙවියන් වඳින සක්විති රජ්ජුරුව වඳින බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨෙක් ජේෂ්ඨෙක් මේ ලෝක ධාතු තුල ඉන්න බෑ. එනිසා සෑම බෞද්ධ පින්වතෙක් තුල බුදුරජාණන් වහන්සේ අපේ ශාස්තුන් වහන්සේගේ ඒ උත්තරීතර ශ්‍රේෂ්ඨභාවය ජේෂ්ඨභාවය විශ්වාසය ජීවිතය තුල තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨෙක් මේ ලෝකේ දකින්න අපිට බෑ. එහෙම දකින්න තැන අපි සද්ධාවෙන් දුර්වලභාවයට පත් වෙනවා. එනම් මේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ශ්‍රේෂ්ඨභාවය දකින්න කෙනා කවදාක්වත් අන්‍ය සීලවුතයන්ට බැඳෙන්නේ නැහැ පිංගතුනි. අන්‍ය සීලවුතයන්ට බැඳෙන්නේ නැහැ යంత్ర මන්ත්‍ර ගුරුකම් ඌණියම් පස්සේ යන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියන අයෝමය ශක්තියේ ආශිර්වාදයේ තුල අපි ඉන්නවා. අන්‍ය බුදුරජාණන් වහන්සේ සද්ධා වැති කරගන්නවා. දෙවනුව ධම්මරත්නයේ කෙරෙහි සද්ධා වැති කරගන්න නිරේතුරුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා වැති කරගන්නවා වගේම බුදුරජාණන් වහන්සේ උදෙසා කලියුතු වත්පිළිවෙත් අකුරට ඉටු කරන්න. බුදුරජාණන් වහන්සේන් තොරව ඔබ ලෝකය දකින්න එපා. අපේ ජීවිතයේ යම් සැප වේදනාවක් අපි ලබනවා නම් ඔබේ අධ්‍යාපනය නිසා වේවා, විවාහය නිසා වේවා, දරුවන් නිසා වේවා, වත්පොහසක නිසා වේවා, රූපය නිසා වේවා, අපි යම් සැප වේදනාවක් ලැබෙනවා නම් ඒ සැප වේදනාව අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසාමයි පිංගතුනේ. ඔබට මේ ජීවිතයේ මේ සුන්දර ජීවිතයක් සුන්දර රූපයක් ලැබුණේ ඔබ පෙර ජීවිතයේ මෛත්‍රිය සීලය වැඩුවේ නිසාමයි. ඔබට මේ ජීවිතයේ සුන්දර බෞද්ධ සම්මා දිට්ඨියට පත්වෙච්ච ජීවිතයක් ලැබුණේ පෙර ජීවිතයේ ඔබ සීලය ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුවේ නිසාමයි. එනම් මේ සෑම දෙයකටම අපිට පාර කිව්වේ අතීතයේ මේ උතුම් බුදුරජාණන් වහන්සේමයි. එනිසා අපේ ජීවිතයේ සකස් වෙන සෑම සැප වේදනාවකදීම ඊළඟ චිත්තයෙන් බුදුරජාණන් වහන්සේවයි අපි දකින්න ඕනේ. මගේ භික්ෂු ජීවිතයේ යම් සැප වේදනාවක් මන් ලබනවා නම් මේ භික්ෂූත්වයේ තුල මං ඊළඟ චිත්තයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේවයි දකින්නේ. මොකද ඒ සෑම සැප වේදනාවකටම හේතුනේ කුසල් සංස්කාරමයි. ඒ කුසල් සංස්කාර මතු කරගන්න සංසාරේ පාර කිව්වේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. එනම් භික්ෂුවක් හැටියට අපේ භික්ෂු ජීවිතයේ තුල ඔබ යම් ධනාත්මක දෙයක් දකිනවා නම් අපි මේ දේශනා කරන සෑම බණපදයක තුල ධනාත්මක දෙයක් දකිනවා නම් එහි ගෞරවය ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි. මොකද අපි මේ දේශනා කරන සෑම බණපදයක්ම අපි ඉගෙන ගත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන්මයි. ඉනිසා පිංගතුනි අපේ ජීවිතයේ අපි ලබන සෑම සැප වේදනාවක් ඉදිරියේදීම ලෞතුරා බුදුරජාණන් වහන්සේට සාදු සාදු කියලා හදවතින් සාදුකාර දෙන්න ඔබ දක්ෂ වෙන්න. මොකද මේ උතුම් සෑම සැප වේදනාවක්ම කියන්නේ අපේ කුසල් සංස්කාරයක්. අපිට කුසලය මතු කරලා දුන්නේ අන්‍ය ආගමික ශාස්ත්‍රවරු නෙමේ. අන්‍ය ආගමික ශාස්ත්‍රවරු කුසලයක් මතු කරලා පෙන්නපු තැනක් නැහැ. ඒ නිසා නිරේතුරුව කුසල් ධර්මයේ මතු කරලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාමයි. ඒ තුලින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ශක්තිමත් කරන්න, ඊළඟට ධර්ම රත්නයේ කෙරෙහි සද්ධාව ශක්තිමත් කරගන්න, ධර්මයේ ගුණයන් නිරේතුරුව මෙනෙහි කරන්න. ධර්මයේ මුල්ම ගුණය මොකද්ද? සක්කාත ගුණය පිංගතුනි. ධර්මයේ සක්කාතයි කියන්නේ ධර්මය මුල මැද අග වශයෙන් දේශනා කරලා තිනවා සරලව. මේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නව ගලාගෙන ආපු මේ භව ගමන, ඒ වගේමයි අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මුණ ගැහිලා ගලාගෙන ආපු මේ භව ගමන, අතීතේ කල්ප විනාශයන් දස දහස් ගානකට පිච්චි 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 මෙරි මෙරි
කල්ප විනාශ දහස් ගාණක් පසු කරගෙන ආපු මේ භව ගමන මේ ජීවිතේදීම නිරෝධය කිරීමට කාරණා හතරකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේසා දීර්ඝ භව ගමනක් මේසා කටුක භව ගමනක් මේසා දුක්ඛිත භව ගමනක් මේ ජීවිතේදීම කාරණා හතරකින් නිරෝධය කිරීමේ මාර්ගය චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අපිට කියනවා එය ධර්මයේ සක්කාත ගුණයක් පිංගතුනේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ මේ ලෝකේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා කියලා ඒ කියන්නේ කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් තව මේ ලෝකයේ ගලාගෙන යනවා මේ ලෝකයේ අවසානයක් නිමාවක් ඉවරයක් නැහැ අවසානයක් නිමාවක් ඉවරයකින් තොරව පිංගතුනි කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ලෝකයේ ගලාගෙන යනවා ඒ ගලාගෙන යන ලෝකයේ තුල සුගතියත් දුගතියත් මිත්‍යා දෘෂ්ටියත් සම්මා දිට්ඨියත් බුද්ධෝත්පාද කාලත් අබුද්ධෝත්පාද කාලත් පසු කරමින් කැමැති කෙනෙකුට කල්ප ගණන් ඉස්සරහට යන්න පුළුවන් ලෝකේ නිමාවක් නැවතීමක් අවසානයක් නැහැ පිංගතුනි ඒසා දීර්ඝ අනාගත භව ගමනක් මේ ජීවිතේම නිරෝධය කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කාරණා අටින් බුදුරජාණන් වහන්සේ මතු කළ දෙනවා එය ධර්මයේ ස්වකාත ගුණයක් ඒ වගේම මේසා සංකීර්ණ වූ භවයක් ඉර හඳ තාරකා මහ පොළව සතර ආපාය මේසා සංකීර්ණ වූ ලෝක ධාතුවක් පිංගතුනි මේ නාම රූප කියන දෙකට ගෙනල්ලා මේ නාම රූප දෙක තුලින් පංච උපාදානස්කන්ධය මතු කරගෙන මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය අවබෝධ කරගෙන මේ සම්මුති ලෝකය නිරෝධය කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය තුලින් මතු කළ දෙනවා එය ධර්මයේ ස්වකාත ගුණයක් ඒ වගේම මේ සත්වයාගේ දීර්ඝ භව ගමන කුහුඹියෙක්ගේ වේවා මිනිසෙක් වේවා දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා මේ සෑම සත්වයෙක්ගේ මේ දීර්ඝ භව ගමන පටිච්ච සමුප්පාද කියන ධර්මයේ තුල සුන්දරව විසිරෝල අපිට පෙන්වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයත් අල්ලාතුමාගේ ජීවිතයත් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල විසිරෝල බුදුරජාණන් වහන්සේ දක්වනවා පිංගතුනි එය ධර්මයේ සක්කාත ගුණයක් ඒ වගේම මේ ලෝක ධාතුවේ යම් මිනිසෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් යම් අකුසලයක් යම් පවක් කරනවා නම් ඒ සෑම අකුසලයකට පවකටම හේතුව පංච නීවරණ කියන කාරණා පහකට ගොනු කළා අපිට පෙන්වෙනවා එය ධර්මයේ ස්වකාත ගුණයක් ඒ වගේම මේ ලෝක ධාතුවේ යම් දෙවියෙක් මිනිසෙක් පිනක් කරනවා නම් කුසලයක් කරනවා නම් ඊට අදාළ ධර්මතාවයන් සියල්ලම සප්ත බොජ්ජංග කියන කාරණා හතකට ගොනු කරලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වෙනවා එය ධර්මයේ ස්වකාත ගුණයක් එමනම් පිංගතුනේ මේ ධර්මයේ ස්වකාත ගුණය ජීවමානව තියෙනවා අපේ ඇස් ඉදිරිපිට තියෙනවා ධර්මයේ ස්වකාත ගුණය තුලින් ඊළඟ පෝෂණය වෙන ගුණය තමයි ධර්මයේ සම්දිට්ඨික ගුණය ධර්මයේ සම්දිට්ඨිකයි කියන්නේ ධර්මයේ මේ ජීවිතේදීම දකින්න පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ ඊළඟ ජීවිතේ දෙවියෙක් මිනිසෙක් වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ මේ ජීවිතේම ධර්මය දකින්න පුළුවන් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් ඇයි ධර්මයේ සම්දිට්ඨික ධර්මයේ ස්වකාත ගුණය ජීවමානයි ධර්මයේ ස්වකාත ගුණය ජීවමානව තියෙන තාක්කල් ධර්මයේ සම්දිට්ඨික ගුණය ජීවමානයි පිංගතුනේ එනිසා දැන් පිංගතුල්ලාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබ හිතනවා නම් ඔබ ධර්මයේ කෙරෙහි සද්ධාව තුල ඉන්නවාද කියලා මේක හොඳට ඔබට ඒක මැනගන්න හොඳ අවස්ථාවක් පිංගතුනේ කොහොමද මයින්නේ ඔබ ධර්මයේ කෙරෙහි සද්ධාවෙන් ඉන්නවාද කියලා ඔන්න දැනගන්න කොහොමද දැනගන්නේ ධර්මයේ සම්දිට්ඨිකයි කියන්නේ මේ ජීවිතේම ධර්මයේ දකින්න පුළුවන් එහෙමනම් පිංගතුනි ඔබ හිතාගෙන ඉන්නවා නම් මට මේ ජීවිතේදී සෝවාන් ඵලයටපත් වෙන්න බැහැ කියලා ඔබ හිතාගෙන ඉන්නවා නම් මම සෝවාන් වෙන්නේ ඊළඟ ජීවිතේ කියලා ඔබ හිතාගෙන ඉන්නේ මම සෝවාන් වෙන්නේ මෙතේ බුදුන් දැකලා කියලා ධර්මයේ සම්දිට්ඨික ගුණය ඔබ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් වෙනවා පිංගතුනි ධර්මයේ සම්දිට්ඨික ගුණය ප්‍රතික්ෂේප කළා නම් අනිවාර්යයෙන්ම ධර්මයේ ස්වකාත ගුණයත් ප්‍රතික්ෂේප කළා වෙනවා එහෙනම් ධර්මයේ ස්වකාත ගුණයත් ඔබ ප්‍රතික්ෂේප කළා නම් ධර්මයේ සම්දිට්ඨික ගුණයත් ඔබ තුල නැත්නම් අනිවාර්යයෙන්ම ධර්මයේ සද්ධාව තුල ඔබ තාම නැහැ පිංගතුනි අන්න සද්ධාව දකින්න තැන් එහෙම නැතුව අපිට
පිරිත් පොතේ සියලුම පිරිත් සූත්‍රයන් කටපාඩමින් කියන්න පුළුවන් කියලා ධර්මයේ සද්ධාවට එන්නේ නැහැ පිංගතුනි. අපිට සූත්‍ර පිටකයේ කටපාඩම් කියන්න පුළුවන් වුණත් ධර්මයේ කෙරෙහි සද්ධාවට එන්නේ නැහැ. ඔබ ධර්මයේ කෙරෙහි සද්ධාව තීනවාද කියලා ඔබ දැක ගන්න නම් ඔබ ධර්මයේ ස්වක්කාත ගුණය පිළිගන්න ඕනේ. ස්වක්කාත ගුණය පිළිගත්ත තැන සම්දිට්ඨික ගුණය ඔබ පිළිගත්ත වෙනවා. එනං ඔබ කවදාක්වත් හිතන්නේ නැහැ මට මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බෑ කියලා. එනිසා ඔබ තුල මේ දුර්වලතාවයේ තියෙනවා නම් මේ මොහොතේ දුර්වලතාවයෙන් මිදෙන්න, මිදිලා ඔබ තුල චිත්තයක් ඇති කරගන්න, ධර්මයේ ස්වක්කාත ගුණය ඇස් පනා පිට තියෙනවා මං දැන් මතක් කළා. එනං සම්දිට්ඨික ගුණය අනිවාර්යයෙන්ම විශ්වාසයෙන් ජීවිතයට එකතු කරගන්න, අදිෂ්ඨානයක් ඇති කරගන්න, මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්නවා කියලා. ඔබට උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න බැරි වෙන්න පුළුවන්, ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ඔබ තුල චිත්තයක් අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ ධර්මයේ සම්දිට්ඨික ගුණය කෙරෙහි විශ්වාසය පිළිබඳ පිංගතුණි. ඒ විශ්වාසය ඇති වුණොත් තමයි ඔබ ධර්මයේ කෙරෙහි සද්ධාව ඇති කරගත්ත කෙනෙක් වෙන්නේ. එනිසා ඔබ ධර්මයේ තුල මේ මොහොතේ ඉඳන් සද්ධාව ඇති කරගන්න, සම්දිට්ඨික ගුණය කෙරෙහි විශ්වාසය ඇති කරගන්න, ජීවිතේ බැරි වුණත් චිත්තයක් ඇති කරගන්න, මරණාසන්න මොහොතේ මම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා කියලා. එහෙම දැකලා ඊළඟ හිතෙන් ඒ හිත අනිත්‍යයි කියලා දැකගන්න. එහෙම නැතුව මාර්ගඵල කෙරෙහි උම්මාද ඇති කරගන්න එපා, මාර්ගඵල කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න එපා. ඒ තෘෂ්ණාවත් දුකටමයි ඔබ නැවත අරන් යන්නේ. ඒ නිසා ඔබ චිත්තයක් ඇති කරගත්තොත් මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා ඊළඟ චිත්තෙන් සෝවාන් ඵලය අනිත්‍යයි කියලා දකින්න. එතකොට ඔබට මාර්ගඵල කෙරෙහි තෘෂ්ණාව උම්මාදය ඇති වෙන්නේ නැහැ පිංගතුනි. අන්න දැන් ධර්මයේ සම්දිට්ඨික ගුණය දැක්කා. ඊළඟට ධර්මයේ අකාලික ගුණය, ධර්මයේ අකාලිකයි කියන්නේ ධර්මයේ කල් නොයවා විපාක දෙනවා පිංගතුනි. කල් නොයවා විපාක දෙනවා. බුදුරජාණන් වහන්සේ සතර සරිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා යමෙක් රුක්ක මූලයකට ආරණ්‍යයකට ශුන්‍යාගාරයකට ගිහිල්ලා නිවැරදිව සතර සතිපට්ඨාන ධර්මයන් වැඩුවොත් ඔහු දින 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කැමති වෙන්න කියලා. පළවෙනි සාතිකේ දින 7යි. දින 7ෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ දෙවෙනි සාතිකය දෙනවා. නැවත නැවත නිවැරදිව සතර සටිපට්ඨාන ධර්මයන් වඩලා සති 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කැමති වෙන්න කියලා දෙවෙනි සාතිකය. සති 7කින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි සාතිකය දෙනවා. නැවත නැවත නිවැරදිව සතර සටිපට්ඨාන ධර්මයන් වැඩුවොත් මාස 7කින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා. ඔබට මාස 7කින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ අවසාන සාතිකය දෙනවා. නැවත නැවත නිවැරදිව සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු වුණොත් ඔබ අවුරුදු 7කින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා. මෙන්න ධර්මයේ අකාලික ගුණය පිංගතුනි, කල් නොයවා විපාක දෙනවා. එනම් ධර්මයේ මේ ගුණයන් කෙරෙහි විශ්වාසය ඇති කරගන්න, නොතේරෙන භාවයෙන් කොයි වෙලාවකවත් කියන්න බෑ මට මේ ජීවිතේ සෝවාන් වෙන්න බෑ, මම ඊළඟ ජීවිතේ සෝවාන් වෙන්නේ, මම මෙතේ බුදුන් දැක සෝවාන් වෙන්නේ, මේවා කියන මොහොතක් පාසා ධර්මයේ ස්වක්කාත ගුණය, සම්දිට්ඨික ගුණය, අකාලික ගුණය ප්‍රතික්ෂේප කරපු ධර්මයේ සද්ධාවෙන් ඔබ බැහැරට යනවා පිංගතුනි. ඊළඟට ඔබ මහා සංඝරත්නයේ ගුණයන් නුවණින් දකින්න. මොනවාද මහා සංඝරත්නයේ ගුණයන්? සංඝයාගේ සුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද පිංගතුනි? සංඝයාගේ සුපටිපන්න ගුණය කියන්නේ සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා, සංසාර බය දැකලා, සංසාර ගැඹුර දැකලා, ගිහි ජීවිතයේ පලිබෝධ බව දැකලා අන්න පැවිදි උපසම්පදාවටපත් වෙනවා. සංඝයාගේ සුපටිපන්න ගුණය, සංඝයා සතු සුපටිපන්න ගුණය කිසිම ගිහි පින්වතෙකුට නෑ පිංගතුනි. ඒක හොඳින් දකින්න ඕනේ. සුපටිපන්න ගුණය තියෙන සාමණේර සාමින් වහන්සේ කෙනෙකුටත් උපසම්පදා භික්ෂුවකටත් පමණක්මයි. දැන් අතීතයේ උග්‍ර ගෘහපතිවරයා ජීවත් වුණා අනාගාමී උත්තමෙක්, විසාකා උපාසිකාව සෝවාන් උත්තමියක්, ඒගොල්ලන්ටවත් සුපටිපන්න ගුණය නෑ පිංගතුනි. මොකද ඒ අය අනාගාමී ඵලයට පත් වුණත් තාම ගිහි ගෙදරයි ජීවත් වෙන්නේ. ගිහි බැඳීම් වලින් මිදෙන්න බැරි වුණා. එනම් මේ ගිහි බැඳීම් වලින් මිදුණා වූ සුපටිපන්න ගුණය තියෙන්නේ මහා සංඝරත්නයේ විතරයි.
ගිහි පින්වතෙක් අනාගාමී ඵලයට පත් උනත් ඔහුට සුපටිපන්න ගුණේ නැහැ පින්වතුනි. ඒ නිසා අනාගාමී ගිහි පින්වතා අද දවසේ පැවිදි වුණා වූ සාමණේර සාමින්වහන්සේට වන්දනා කරන්න ඕනේ. ඒක තමයි බුද්ධ නීතිය. මොකද ඒ ගිහි පින්වතා අනාගාමී වුණා සුපටිපන්න ගුණේ ඌට නැහැ. එනම් මේ සුපටිපන්න ගුණේ තුලින් අන්න උජුපටිපන්න ගුණේ පෝෂණය වෙනවා. දැන් එයා සංසාර බය දැක්කා, සංසාර ගැඹුර දැක්කා, ගිහි ජීවිතේ පලිබෝධ බව දැක්කා. අන්න දුක දැකලා දුකෙන් මිදෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරනවා. ඒක තමයි උජුපටිපන්න ගුණය. ඍජු මාර්ගයේ ගමන් කරනවා. මොකද්ද ඍජු මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ඍජු උජුපටිපන්න ගුණය තුලින් පෝෂණය වෙන අන්න ඥායපටිපන්න ගුණය සකස් වෙනවා. සුපටිපන්න ගුණයෙන් පෝෂණය වෙනවා උජුපටිපන්න ගුණය. උජුපටිපන්න ගුණයෙන් ඥායපටිපන්න ගුණය පෝෂණය වෙනවා. ඥායපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? සංඝයාගේ සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරලා සම්මා සති සම්මා සමාධිය වඩලා සම්මා ඥානයන් සකස් කරගන්නවා. සම්මා ඥානයන් කියන්නේ මොකද්ද? චුතූපපාත ඥාන, පූර්වේ නිවාසානුස්සති ඥාන, දිව්‍යසෝක දිව්‍යසෝත දිව්‍යචක්කෝ, සෝවාන් සකෘදාගාමි විදර්ශනාමේ ඥානයන් අන්න සංඝයාගේ ඥායපටිපන්න ගුණය. දැන් සුපටිපන්න ගුණයෙන් උජුපටිපන්න ගුණය පෝෂණය වුණා. උජුපටිපන්න ගුණයෙන් ඥායපටිපන්න ගුණය පෝෂණය වුණා. ඥායපටිපන්න ගුණයෙන් අන්න සාමීචිපටිපන්න ගුණය පෝෂණය වෙනවා. සංඝයාගේ සාමීචිපටිපන්න ගුණය මොකද්ද? සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකයාට දේශනා කරනවා. සංඝයා සීලය තුල, සමාධිය තුල, ප්‍රඥාව තුල ශක්තිමත් වෙමින් මේවාට මාර්ගයේ ආනිසංස ලෝකයාට දේශනා කරනවා. අන්න සාමීචිපටිපන්න ගුණය පිංගතුනි. එතකොට සාමීචිපටිපන්න ගුණය සකස් වුනේ කුමක් නිසාද? ඥායපටිපන්න ගුණය නිසා. ඥායපටිපන්න ගුණය සකස් වුනේ කුමක් නිසාද? උජුපටිපන්න ගුණය නිසා. උජුපටිපන්න ගුණය සකස් වුනේ කුමක් නිසාද? සුපටිපන්න ගුණය නිසා. අන්න පිංගතුනි, සංඝයාගේ උතුම් ගුණයන් මෙන්න මේ ඥායපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, සුපටිපන්න ගුණයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් පරිපූර්ණ වූ සංඝයා පිංගතුනි මාර්ගය තුල ගමන් කරන සංඝයා ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනා බවට පත් වෙනවා කියනවා. කවුද මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ 8 දෙනා? සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන් ඵලය, සකෘදාගාමි මාර්ගය, සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, රහත් මාර්ගය, රහත් ඵලය. මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා සංඝ සමාජයේ පමණයි ඉන්නේ පිංගතුනි. සක්විති රජ කෙනෙක් මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනාට අයිති නෑ. ඒ වගේම සක්‍ර දෙවියන් මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනාට අයිති නෑ. මහා බ්‍රහ්මයා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනාට අයිති නෑ. ඇයි? ඒගොල්ලන්ට සුපටිපන්න ගුණේ නෑ පිංගතුනි. එනම් මහා බ්‍රහ්මයාට, සක්‍ර දෙවියන්ට, සක්විති රජුරවන්ට වඩා මේ ලෝක ධාතුවේ සංඝයා කියන අර්ථය ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුරුව ඔබ දකින්න, ඔබේ පන්සලේ ජීවත් වෙන සාමණේර සාමින්වහන්සේ කියන්නේ අනාගාමී ගිහි පින්වතුට වඩා ශ්‍රේෂ්ඨ සුපටිපන්න ගුණයෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා නිරේතුරුවම සංඝයා සංඝයා හැටියට දකිමින් ඒ සංඝයාට වත්පිළිවෙත් කරන්න, කොතනකවත් ස්වාමින් වහන්සේලාගේ වැරදි හොයන්න යන්න එපා ගිහි පිංගතුල්ලා. වැරදි දැක්කත් පිංගතුනි නිරේතුරුවම අතීත රහතන් වහන්සේලා සීපත් කරගෙන, අමුමු කරගෙන සිව්පස්යෙන් නැපුපස්ථාන ධර්මයන් සිද්ධ කරන්න. ලෝකේ නිවැරදි කරන්න අපිට බෑ. වැරදි දකින ලෝකයේ තුල පිංගතුනි අපි මේකෙන් ගැලවිලා යන්න අපි දක්ෂ වෙන්න. ඒ නිසා නිරේතුරුවම පන්සලේ වේවා, ආරණ්‍ය වේවා, කුටියේ වේවා, කහපාට සිවුර ඇඳා වේවා, දුමුරු පාට සිවුර ඇඳා වේවා, සංඝයා සංඝයා හැටියට දකින්න, බෙදන්න වෙන් කරන්න යන්න එපා. අතීතයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් කරගෙන, අතීතයේ නිග්‍රෝධ පුන්ති හාමුදුරුවෝ සිහිපත් කරගෙන පන්සලේ ඉන්න පුංචි හාමුදුරුවන්ට සිව්පසෙන් සලකන්න. ඒ අතීත සංඝයාට පූජා කළා වූ ආනිසංස ඔබට ලැබෙනවා. අන්න පිංගතුනි, තෙරුවන් කෙරෙහි සද්ධාව, අවබෝධයෙන් සද්ධාවට ආවේ කවුරුවත් කියලා නෙමේ, පොතකින් බලලා නෙමේ, නුවණින් දකිමින්ම සද්ධා වැති කරගන්න. සද්ධා වැති කරගෙන තව තව තෙරුවන් උදෙසා වත්පිළිවෙත් කරනවා.
තෙරුවන් උදෙසා කරන වත්පිළිවෙත මේ ලෝක ධාතුවේ ශේෂ්ඨ කුසලයේ කියලා වඳුන ගන්නවා. එනිසා තව 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 තෙරුවන් කෙරෙහි සද්ධා වැති කර ගන්නවා. එය සම්මා දිට්ඨියේ පළවෙනි අර්ථයයි පින්වතුනි. තාම මම මේ පළවෙනි අර්ථය කිව්වේ. සම්මා දිට්ඨියේ දෙවෙනි අර්ථය තමයි කර්මය, කර්මඵල විශ්වාසය. එනිසා සම්මා දිට්ඨිය වඩන කෙනා කර්මය, කර්මඵල කෙරෙහි විශ්වාසය ඇති කර ගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා. එතකොට යහපත කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ යහපතයි, මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අයහපතයි, ධර්මය කියන්නේ යහපතයි, අධර්මය කියන්නේ අයහපතයි, දුස්සීල භාවය කියන්නේ අයහපතයි, සිල්වත් භාවය කියන්නේ යහපතයි, කුසල් මූලයන් කියන්නේ යහපතයි, අකුසල් මූලයන් කියන්නේ අයහපතයි. මෙයා නිරේතුරුවම යහපත අයහපත අඳුනගත්ත කෙනෙක් ඉනෝ. එයා යහපතෙන් බැහැර වෙනවා. එයා දන්නවා අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් ලැබෙනවා. දැන් සමාජය තුල ධනවත් භාවයේ තිනවා, දුප්පත් භාවයේ තිනවා, උගත් භාවයේ තිනවා, නූගත් භාවයේ තිනවා, ලස්සන තිනවා, අවලස්සන තිනවා, රෝගී භාවයේ තිනවා, නිරෝගී භාවයේ තිනවා, කුලවත් භාවයේ තිනවා, කුලහීන භාවයේ තිනවා. මොනවද මේ පිංගතුනි? යහපතේ අයහපතේ විපාකයන්. දැන් එයා අයහපතේ විපාකයන් දකිනවා. එයා අයහපතේ විපාකයන් දකිද්දී ඒ අයහපත සමග එයා ගැටෙන්න යන්නේ නැහැ පිංගතුනි. එයා නිරේතුරුව මොකද කරන්නේ? යහපතට අදාළ දේවල් කරනවා. එයා කුසලයේ තුල ශක්තිමත් වෙනවා, සීලයේ තුල ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙමින් අයහපත යටපත් කරමින් යහපත ශක්තිමත් කරගන්නවා. අන්න සම්මා දිට්ඨියේ දෙවෙනි කාරණය. එනිසා පිංගතුල්ලා නිරේතුරුවම සම්මා දිට්ඨිය අර්ථයන් වඩද්දී අයහපත් දේට අදාළ ධර්මයන්ගෙන් ඈත් වෙන්න පිංගතුනි. මොකද අයහපත අයහපත් විපාකයක්ම අපිට ලබලා දෙනවා. අපි කෙනෙකුට ද්වේෂ කළොත්, වෛර කළොත් ඊළඟ ජීවිතයේ සතර අපායට අපිව ඇදලා දානවා. අපි කෙනෙකුට ලෝභකම් කළොත් ඊළඟ ජීවිතයේ ප්‍රේත ලෝකෙට අපිව ඇදලා දානවා. අපි කෙනෙකුට මෛත්‍රී කළොත් ඊළඟ ජීවිතයේ සුන්දර දිව්‍ය මනුස්ස ජීවිත අපිට ලැබලා දෙනවා. අන්න අයහපත යහපත යා තෝරගන්නවා. තෝරගෙන යහපත තුල ශක්තිමත් වෙනවා. තුන්වෙනි කාරණේ තමයි පටිච්ච සමුප්පන්න උපතක් පිළිබඳ විශ්වාසයේ පිංගතුනේ. සම්මා දිට්ඨිය අර්ථයන් වඩන කෙනා නිරේතුරුව දකින්න ඕනේ ඊළඟ නිමේෂයේදී අපි මැරුණොත් අනිවාර්යයෙන්ම උපතකට යනවා කියලා. ඊළඟ මොහොතේම අපි උපතකට යනවා. කොතෙන්ටද යන්නේ? එක්කෝ මව් කුසක, එක්කෝ උපපාතිකව, එක්කෝ බිත්තරේක, එක්කෝ පණුකුලේක. අපි මැරෙන මොහොතේම පිංගතුනි ඊළඟ නිමේෂයේදී මේ උපත් හතරෙන් එකක් සූදානම් පිංගතුනි. අන්නේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. එතකොට මේ පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය තියෙන කෙනා මොකද කරන්නේ? එයා ඊළඟ උපත දුර්වල දේවල් කරන්නේ. මොකද වර්තමාන සමාජයේ පටිච්ච සමුප්පන්න උපත කෙරෙහි විශ්වාසය බලවත් ආකාරයෙන් දුර්වල වෙනවා පිංගතුනි. සිල්පද බිඳිනවා, අකුසල් මූලයන් වඩනවා, මිච්ඡා ජීවේ කරනවා. ඇයි? නැවත ඉපදෙනවා කියලා විශ්වාසයක් නැහැ. වැරදි කළොත් ඒ ජීවිතය විනාශ වෙයි කියලා විශ්වාසයක් නැහැ. එනිසා සම්මා දිට්ඨිය අර්ථයන් වඩන කෙනා ඊළඟ පටිච්ච සමුප්පන්න උපත දකිනවා. ඒ උපත දුර්වල වෙන දෙයක් එයා කරන්නේ පින කුසලයේ ජීවිතයට එකතු කරගන්නවා. සම්මා දිට්ඨිය හතරවෙනි අර්ථය තමයි දානේ, සීලේ ආනිසංස එයා දකිනවා. මොනවද දානේ ආනිසංස? ආයුෂ, වර්ණය, සැපය, බලය. දානේ ආනිසංස පිංගතුනි, යම් දිව්‍යතලයක සස්ත්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් ඉන්නවා නම් දානේ ආනිසංසයක්මයි. මේ මනුස්ස ලෝකයේ තුල ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් වැඩි අප්‍රමාණ පිංගතුන් ඉන්නවා. පෙර දානේ ඵලයක්මයි. නමුත් අර දේශපාලන මතවාදයන් තුලින් අපි මේවා පිළිගන්නේ නැහැ. නමුත් ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක්ගේ ආයුෂ, වර්ණය, සැපය, බලය කියන්නේ දේශපාලන හේතුවක් නෙමේ, ආර්ථික විද්‍යාව නිසා සකස් වෙන හේතුවක් නෙමේ. කෙනෙක්ගේ ආයුෂය, වර්ණය, සැපය, බලය කියන්නේ ඔහු පෙර ජීවිතේ දුන්නා වූ දානයන්ගේම ඵලයක් කියලා පින්වතුනි. මෙන්න මේ අතාර්ථය දකින්න කෙනා කවදාක්වත් තියෙන කෙනාට වෛර කරන්නේ, ද්වේෂ කරන්නේ, ක්‍රෝධ කරන්නේ. තමාට ආයුෂ, වර්ණය, සැපය, බලය දුර්වල නම් තමා දානය තුල ශක්තිමත් වෙමින් ඒ සංස්කාර ජීවිතයට එකතු කරගන්නවා. ඊළඟට යා සීලේ ආනිසංස දකින්නවා.
මොනවද සීලේ ආනිසංස අපේ කීර්තිරාවේ පැතිරෙනවා අපි ඕනෑම සබාවක් ඉදිරියට නොබියව යනවා සිහිමුලා නොවි මැරෙනවා සුගතියේ ඉපදෙනවා අන්නේා සීලේ ආනිසංස දකින්න ධර්මයට අදාළව එහෙම දකිද්දියා කවදාක්වත් ජනප්‍රිය කෙනෙකුට දේශ කරන්නේ වෛර කරන්නේ දැන් මේ ලෝකේ අප්‍රමාණ ජනප්‍රිය චරිත තිනවා දේශපාලනයේ වේවා සමාජ සේවයේ වේවා කලා ශාස්ත්‍රයේ වේවා ක්‍රීඩා ශාස්ත්‍රයේ වේවා මේ සෑම ජනප්‍රිය චරිතයක් කියන්නේ පින්ඇතුණි පෙර ජීවිතේ සීලේ ඵලයක්මයි නමුත් ඒ සීලේ ඵලෙන් ජනප්‍රිය වෙලා වර්තමානයේ ඒ අය සිල්පද බිඳින බව ඇත්ත ඒ වාට අදාළව විපාකයන් පසු කාලීනව ලැබේ පින්ඇතුණි නමුත් වර්තමානයේ යමෙක්ගේ ජනප්‍රියභාවය කියන්නේ සීලේ ඵලයක්මයි ඒ සීලේ ඵලයක් කියලා දකින්න කෙනා කවදාක්වත් ජනප්‍රිය කෙනෙකුට ද්වේෂ කරන්න ඊර්ෂ්‍යා කරන්න වෛර කරන්න එයා දන්නවා මේ සංසාරේ සීලේ ඵලයක් විපාක දෙන්නේ කියලා ඒ නිසා නිරේතුරුවම එයා දකිනවා බොරු කරලා කවදාක්වත් කෙනෙකුට ජනප්‍රිය වෙන්න බෑ වංචාවෙන් ජනප්‍රිය වෙන්න බෑ එහෙම වුණොත් తాවකාලික වේ දේවල් බලවත් කඩා වැටීම වලට ලක් වෙනවා එයා ජනප්‍රියභාවය සීලේ ඵලයක් කියලා දකින්න තැන තමාට ජනප්‍රියභාවයේ දුර්වල නම් එයා මොකද කරන්නේ සීලයේ තුල ශක්තිමත් කෙනෙක් වෙනවා තව තව සීලයේ තුල ශක්තිමත් වෙමින් තමා අනාගත ජනප්‍රියභාවයට අදාළ ධර්මතාවයන් පින කුසලයේ ශක්තිමත් කරගන්නවා එය සම්මාදිට්ඨිය හතරවෙනි අර්ථයයි සම්මාදිට්ඨියේ පස්වෙනි අර්ථය මොකද්ද අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය පිංගතුනේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට ඇතුල් කරන්න පිංගතුනි දරුවන්ට පින කුසලයේ වඩා ගන්නමයි දරුවන්ට පින කුසලයේ වඩා ගන්නමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා කියලා පිංගතුනි මොකද මහා බ්‍රහ්මයා මේ ලෝකයේ දිහා බලන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරලමනි ඒ වගේමයි අම්මා තාත්තා දරුවන් දිහා බලන්නේ මේ මහා සතර බ්‍රහ්ම විහරණයන්කෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ නුවණින් දකින්න මොහොතක දැනගන්නවා දරුවෙක් පිරිසිඳ ගත්තායි කියලා අම්මා ඒ රහස මුලින්ම කියන්නේ තමන්ගේ තාත්තට එදා රෑම හවසම මොකද ඒ දෙන්න කරන්නේ තමන්ගේ ගමේ පන්සලට තමයි ගියේ ගමේ පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා මල් පහන් පූජා කරලා බෝධින්නාංශයට පඳුරක් ගැට ගහලා බෝධින්නාංශයට බුදුරජාණන් වහන්සේට දරුවාව බාර කරනවා තෙරු බුදුරජාණන් වහන්සේගේ සරණින් මේ දරුවා සුවසේ වැඩේවා සුවසේ බිහි වේවා කියලා තාම දරුවා සුදුද කළුද කියලා දැක්කේ නැහැ දරුවා පිරිමි දරුවෙක්ද ගැහණු දරුවෙක්ද කියලා දැක්කේ නැහැ දැනගත්තේ දරුවෙක් පිරිසිඳ ගත්තා කියන කාරණේ විතරයි පින්ඇතුණි ඒ තැනදිම අම්මා තාත්තාගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් මතුවෙනවා ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා කියන අර්ථය අම්මා තාත්තා තුලින් ඔබේ ගෙදෙට්ට ගෙනත් දීලා තියෙනවා ඇයි දරුවන්ට පින් කරගන්න මොකද දරුවන්ට මහා බ්‍රහ්මයා ඔය ඇස් වලින් දකින්න බෑ මහා බ්‍රහ්මයාට උපස්ථානය කරලා පින් කරගන්න බෑ ඒ නිසා මහා බ්‍රහ්මයා කියන අර්ථය බුදුරජාණන් වහන්සේ අම්මා තුලින් ඔබේ ගෙදෙට්ට ගෙනත් දීලා තියෙනවා පින් කරගන්න දරුවන්ට ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාපකර්ම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේ මැරීමත් ආනන්තරීය පාපකර්මයක් අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාපකර්මයක් කියලා එනම් බලන්න බුදුරජාණන් වහන්සේ මෙතනදී අම්මා තාත්තාව රහතන් වහන්සේ කියන තැන තියලා තිනවා පින්වතුනි ඒ අම්මා තාත්තා රහතන් වහන්සේ කියන තැන තියලා තින්නේ ඇයි දරුවන්ට අම්මා තාත්තාට උපස්ථානය කරලා අම්මා තාත්තාට කීකරු වෙලා පින කුසලයේ වැඩි කරගන්න එනම් බලන්න ඔබ හිතන්නේ ඔබ දරුවෙක් හැටියට අම්මා තාත්තාට අකීකරු වෙනවා නම් අම්මා තාත්තාගේ හිත රිද්දනවා නම් ඒ සෑම මොහොතකම ඔබ මහා බ්‍රහ්මයාට රහතන් වහන්සේට අකීකරු වීමේ මහා කුසලයේ ඔබ ජීවිතයට එකතු කරගන්නවා එනිසා නිරේතුරු අම්මා තාත්තාගේ මේ ගුණයන් දකින්න බුදුරජාණන් වහන්සේ කියනවා අම්මා තාත්තා කියන්නේ මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම කුසල් නිධියක් කියලා පින්ඇතුණේ මේ ලෝකේ අප්‍රමාණ නිධි තියෙනවා
දියමන්ති නිදි තියෙනවා මැණික් නිදි තියෙනවා කණිජ නිදි තියෙනවා මේවා ඔබ අයිති කරගත්තොත් ඔබ අයිති කරගන්නේ දුකක්මයි පිංගතුනේ නමුත් මේ අම්මා තාත්තා කියන කුසල් නිදි ඔබ අයිති කරගෙන ඒ කුසල් නිදිය සුවසේ ගරන්න 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 කුසලයේ නැමැති සුන්දර මැණික් දියමන්තිමයි ඔබ ජීවිතයට එකතු කරගන්නේ ඒ නිසා අම්මා තාත්තාගේ ගුණයන් අවබෝධය දැකීම සම්මා දිට්ඨියේ පස්වෙනි අර්ථයයි සම්මා දිට්ඨියේ ඊළඟ අර්ථය තමයි ඕපපාතිකව සත්වෙයින් උපදිනවායි කියන විශ්වාසය පිංගතුනේ ඒ නිසා ඔබ තුල මේ විශ්වාසය තියෙන්න ඕනේ දෙවියා බ්‍රහ්මයා ප්‍රේතයා නිරිසතා ඕපපාතිකව උපදිනවා කියලා මොකද විද්‍යාව හදාරන සමහර පිංගතුල්ලාට ඕපපාතික සත්ව උපත පිළිබඳ විශ්වාස නැහැ ඒ නිසාම සම්මා දිට්ඨි ආර්ථයන්ගෙන් බැහැරට යනවා ඒ නිසා නිරේතුරුව යම් කෙනෙකුට දෙවියෙක් බ්‍රහ්මේ කෝපපාතිකව ඉපදෙනවා කියලා විශ්වාසයක් නැත්නම් මට දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඔබට නැතුව යනවා ඒ නිසාම ඔබ කුසලයට යොමු වෙන්නේ නැහැ පිංගතුනේ ඔබ ප්‍රේතේ කෝපපාතිකව උපදිනවා කියලා විශ්වාස කරන්නේ නැත්නම් ඔබ ප්‍රේත ලෝකයක් තියෙනවායි කියන කාරණේ විශ්වාස කරන්නේ ඒ නිසාම ඔබ අකුසලයට බය නැතුව යනවා ඒ නිසා මේ ඕපපාතික සත්ව උපත පිළිබඳ විශ්වාසය සම්මා දිට්ඨි අර්ථයක් ඊළඟ අර්ථය තමයි පිංගතුනි අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන් හිටියායි කියන විශ්වාසය ඒ නිසා සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් කෙනා තුල විශ්වාසයක් තියෙන්න ඕනේ අතීතේ සෝවාන් සකෘදාගාමි උත්තමයන් හිටියා කියලා ඔබට අතීතේ සෝවාන් උත්තමයෝ හිටියා කියලා විශ්වාසයක් නැත්නම් මට මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඔබට නැතු වෙනවා මෙන්න පිංගතුණී කාරණා හතක් මං කිව්වා මොකද මේ සම්මා දිට්ඨි අර්ථයන් ඒ නිසා ඔබ බෞද්ධ පිංගතෙක් නම් බෞද්ධ පිංගතාගේ ජීවිතය තුළ තිබිය යුතු පළවෙනිම අංගය තමයි සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් දොරටු ඇතුල් වීම ඒ නිසා ඔබ තුල ඔබ දකින්න මේ ගුණයන් තියෙනවද කියලා මොනවද ඒක තෙරුවන් කෙරෙහි වූ සද්ධාව දෙක කර්මය කර්මඵල විශ්වාසය තුන පටිච්ච සමුප්පන්නව උපත පිළිබඳ විශ්වාසය හතර දානේ සීලේ ආනිසංශ පිළිබඳ විශ්වාසය පහ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය හය ඕපපාතික සත්ව උපත පිළිබඳ විශ්වාසය හත අතීතේ අධිගම ලාභින් හිටියායි කියන විශ්වාසය මේ විශ්වාසයන් හත තුලින්ම මොකද උනේ පිංගතුනි ඔබ යක් අපේ පිංගතුනි දැන් එයා කාටවත් හිංසා කරන්නේ එයා දන්නවා දැන් හිංසා කළොත් හිංසාවේ විපාකයන් කවදා හරි මට එනවා කියලා මොකද දැන් සම්මා දිට්ඨියෙන් ශක්තිමත් එයා කර්මය කර්මඵල විශ්වාසය යාට දැන් තියෙනවා එයා දන්නවා මං කෙනෙකුට කායිකව මානසිකව හිංසා කළොත් ඒ හිංසාව සංසාරේ කවදා හරි මගේ විපාකෙට එනවා කියලා එනිසා යා නිරේතුරුව වචනෙන් හෝ සිතවිල්ලකින් හෝ ඉරියව්වකින් කාටවත් හිංසා කරන්නේ මහපාරේ ගමන් කරද්දී වාහනයක ගමන් කරද්දී අධ්‍යාපන ආයතනයේ ඉද්දී මොනම හේතුවක් නිසාවත් කෙනෙකුට හිංසනයක් එයා කරන්නේ නිරේතුරුව අවිහිංසාව තුල ජීවත් වෙනවා ඒ අවිහිංසාව තුල ජීවත් වෙන මොහොතක් පාසා එයාගේ පින කුසලය වැඩෙනවා මොකද දැන් එයා සම්මා දිට්ඨියෙන් පරිපූර්ණයි පිංගතුනි ඊළඟට එයා දන්නවා හිංසා කළොත් ආදීනවේ බරපතලයි කියලා එයා දන්නවා එනිසා යා හිංසාවේ ආස්වාදයට යට වෙන්නේ නැහැ හිංසාවේ ආස්වාදයට යට වෙන මොහොතේම හිංසාවේ ආදීනවේ යා මතු කළ දකිනවා ඊළඟට යා අව්‍යාපාද සංකප්පය තුල ශක්තිමත් වෙනවා ඒ කියන්නේ යා කේන්ති ගන්නේ නැහැ ද්වේෂ කරන්නේ නැහැ වෛර කරන්නේ නැහැ නපුරුකම් කරන්නේ නැහැ පලි ගන්නේ නැහැ මොකද යා දන්නවා ද්වේෂ කළොත් ආදීනවේ දැන් එයා දන්නවා සම්මාදිට්ඨිය ශක්තිමත් එනිසා ද්වේෂයේ ආස්වාදයට යා යට වෙන්නේ නැහැ ද්වේෂයේ ආස්වාදයේ මතුවෙද්දිම ආදීනවේ මතු කළ දකිනවා මොනවද ද්වේෂයේ ආදීනවය ඔබ ද්වේෂය පුහුණු කළොත් ඊළඟ ජීවිතේ යක්ෂයෙක් වෙලා ඉපදෙන්න පුළුවන් ඊළඟ ජීවිතේ යක්ෂණියක් වෙලා ඉපදෙන්න පුළුවන් ඊළඟ ජීවිතේ විසකුරු සර්පෙක් වෙලා ඉපදෙන්න පුළුවන් ඔය විසකුරු සර්පයෝ කියන්නේ පෙර ජීවිතේ ද්වේෂය පුහුණු කළා වූ මිනිස්සයෝමයි ඒ වගේම කිඹුලෙක් කිඹුලියක් වෙලා ඉපදෙන්න පුළුවන් අර මහා බරපතල නිරයන් 128ට වැටෙන්න පුළුවන් පිංගතුනි ඒ වගේම මනුස්ස ලෝකේ ඉපදුනොත් අවලස්සන කෙනෙක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන් අන්න ආදීනවේ දකින්න කෙනා ආස්වාදයට යන්නේ නැහැ
මොකද ආදීනමේ දන්නවා යා සම්මාදිට්ඨිය අර්ථයන් තුලින් එයා දේශය ඇති වෙනකොටම ආදීනවේ මතු කළ දකින්න දකිමින් නිරේතුරුවම දේශ සිතෙන් ඊළඟ සිත සූපත් වේවා කියලා හිතෙනවා එනිසා පින්වතුල්ලාගේ දේශ හිතක් සකස් වුණොත් කේන්තියක් සකස් වුණොත් බය වෙන්න එපා ගැටෙන්න එපා මොකද සෝවාන් ඵලයට පත් වෙච්ච පින්වතුන්ට පින්වතාටත් කේන්ති යනවා මොකද සෝවාන් පුද්ගලයා තුල කාමරාග පටිගයන් තියෙනවා කාමරාග පටික තියෙන නිසා සෝවාන් පින්වතාටත් කේන්ති යනවා නමුත් ඒ කේන්තිය අපායගාමි කේන්තියක් නෙමේ එයා ඒ කේන්තිය විතර්ක ඇති කරගින් පලි ගැනීම ද්වේෂය දිහාට අරන් යන්නේ නැහැ කේන්තිය ඇති වෙන මොහොතේම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න නමුත් දැන් ඔබට එතෙන්ට යන්න බැරි වෙන්න පුළුවන් එනිසා ඔබ කේන්තියක් ඇති වුණා කියලා බය වෙන්න එපා කේන්තියක් ඇති වුණා නම් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා හිතන්න ඊළඟ හිතෙන් සූපත් වේවා කියන්න සූපත් වේවා කියන චිත්තය තුල ආනිසංස 11ක් ඔබට එකතු වෙනවා ඒ ආනිසංස 11 ශක්තිමත් කුසල් ආනිසංසයන් එනිසා ඔබ නිරේතුරුවම කේන්තිය සකස් වෙන මොහොතේ ඊළඟ හිතෙන් සුවපත් වේවා කියලා සතියක් වැඩුවොත් වඩන පැත්තට හිත ඇදිලා යනවා පිංගතුනි වඩන පැත්තට හිත ඇදිලා වැඩිලා යනවා එනිසා ඔබ කේන්තිය වැඩුවොත් කේන්තියමයි යන්නේ ඔබ කේන්තිය යටපත් කරගෙන සුවපත් වේවා කියලා හිතන්න දක්ෂණං හිත මෛත්‍රී පැත්තට පුහුණු වෙලා යනවා පිංගතුනි එනිසා නිරේතුරුව කේන්තියට බිය වෙන්න එපා නමුත් කේන්තියේ ආස්වාදයට කවදාක්වත් යට වෙන්න එපා පිංගතුනි වර්තමාන සමාජයේ සක්කාය දිට්ඨියේ බහුලභාවය නිසාම කේන්තියේ ආදීනවයන් නොදන්න නිසාම බලවත් ආකාරයෙන් කේන්තිය ආස්වාදයට යට වෙනවා කේන්තිය ආස්වාදයට යට වෙලා නැවත නැවත විතර්ක ඇති කරගෙන පලි ගැනීම ද්වේෂය වෛරය කියන දිසාවට මේව අරන් යනවා එනිසා නිරේතුරුව දකින්න ඔබ කේන්ති ගත්තොත් ඔබ කේන්ති ගන්නේ ඔබ කෙරෙහිමයි ඒක හොඳට තේරුම් ගන්න මොකද කේන්තියේ ආදී ආනි සංසයන් ඒ තරම් බලවත් පිංගතුනේ කේන්තියේ ආදීන වේ තරම් බලවත් එනිසා ඔබ කේන්තියක් ගනිද්දී ඒ කේන්තිය අනුන්ට වෙන්න පුළුවන් අනුන්ට නෙමෙයි ඔබ කේන්ති කරන්නේ ගන්නේ ඔබ ඔබ කෙරෙහිමයි ද්වේෂය ඇති කරගන්නේ ඔබේ ද්වේෂය බලවත් යක්ෂ යක්ෂණියෙක්ගේ උපතකට ඔබ අරන් යන්න පුළුවන් අර බලවත් විසකුරු සර්පයෙක් කියන තැනට ඔබ අරන් යන්න පුළුවන් කිඹුලෙක් කිඹුලියක් කියන තැනට ඔබ අරන් යන්න පුළුවන් එනිසා අන්න සම්මා දිට්ඨි අර්ථයන් තුලින් දේශේ ආදීන වේ දකින්න එයා නිරේතුරුවම අව්‍යාපාද සංකප්පය තුල ශක්තිමත් වෙනවා එයා දැන් කේන්ති ආවොත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා හිතනවා ලෝකයා කරන්නේ මොකද්ද කියලා එයාට වැඩක් නැහැ එයා දැන් ලෝකය හදන්න යන කෙනෙක් නෙමේ නොහැදෙන ලෝකය උපමාවට අරගෙන තමා හැදෙන කෙනෙක් බවට පත් වෙනවා එනිසා දේශයට අදාළ ධර්මතාවයන් ලෝකයේ තුල සකස් වෙනකොට එයා හරි කැමති පිංගතුනි මොකද එයාට සුවපත් වේවා කියලා හිතන දැන් පුළුවන් අන්න අව්‍යාපාද සංකප්පය තුල ශක්තිමත් වුණා ඊළඟ නෙක්ඛම්ම සංකප්පය මොනවද නෙක්ඛම්මේ කියන්නේ අතහරිනවා මොනවද අතහරින්නේ ලෝභ ද්වේෂ මෝහයන් එයා අතහරිනවා අලෝභ ආදේශ අමෝහයන් තුලට එනවා අන්න පිංගතුනි සම්මා සංකප්ප දැන් ඔබ ඔබේ ජීවිතයට ලං වෙලා අහන්න ඔබ තුල අව්‍යාපාද සංකප්පය වැඩෙනවද ඔබ බරපතල ආකාරයෙන් කේන්ති නොගන්නවද ඔබ අවිහිංසා සංකප්පය වැඩෙනවද බිරිඳට සාම්පුරුෂයාට හිංසාකාරී වෙනවද දරුවන්ට හිංසාකාරී වෙනවද සමාජයට හිංසාකාරී වෙනවද තමා ඉදිරියේ ඉන්න සේවාදායකයාට හිංසාකාරී වෙනවද ගුරුවරයා ශිෂ්‍යයාට හිංසාකාරී වෙනවද ඒ වගේ නිරේතුරුවම තමා තුලින් මේවා වැඩෙනවාද කියලා බලන්න ඔබ තුල අව්‍යාපාද සංකප්පය දුර්වල නම් අවිහිංසා සංකප්පය දුර්වල නම් නෙක්ඛම්ම සංකප්පය දුර්වල නම් වරද තියෙන්නේ සම්මා දිට්ඨිය දුර්වලයි සම්මා දිට්ඨිය දුර්වලයි අන දැන් සම්මා දිට්ඨිය විසින් සම්මා සංකප්ප පෝෂණය කළා දැන් ඔබ කේන්ති ගන්න කෙනෙක් නෙමේ අනුන්ට හිංසා කරන කෙනෙක් නෙමේ අන්න සම්මා දැන් ක්‍රමානුකූලව මේ වැඩි ඉගෙන යන්නේ හරියට බලා ගන්න සම්මා සංකප්ප තුලින් අන්න දැන් සම්මා වාචා පෝෂණය වෙනවා සම්මා වාචා කියන්නේ මොකද්ද එයා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලා පවන් කරන්නේ මොකද එයා කවදාක්වත් බොරුවේ ආස්වාදයට යට වෙන්නේ නැහැ එයා දන්නවා බොරුවේ ආස්වාදයට යට වුණොත් ආදීන වේ බරපතලයි කියලා පිංගතුනේ මොකද අප්‍රමාණ මේ වචී කර්මයන් අපේ සමාජයේ සිද්ධ කරගන්නවා
දේශපාලනය ගත්තත් ව්‍යාපාරය ගත් ලෝකේ ගත්තත් අප්‍රමාණ බොරු කියන ලෝ සමාජයක් අපි ඉදිරියේ තියෙන. මොකද බොරු කියන්නේ පිංගතුනි සම්මා දිට්ඨිය දුර්වලයි. සමාජයේ බොරු කියනවා කියලා හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පන්ති දාලා බොරු කියන්න එපා කිව්වට වැඩක් නැහැ පිංගතුනි. මොකක්ද අපි කියන්න ඕනේ? සම්මා දිට්ඨිය අර්ථයන් තමයි අපි කියලා දෙන්න ඕනේ. කර්මයේ කර්මඵල විශ්වාසය දන්නේ නැති නිසාමයි බොරු කියන්නේ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ජීවිතේ බොරු කිව්වොත් ඊළඟ ජීවිතේ ගොළු වෙලා ඉපදෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ ජීවිතේ බොරු කිව්වොත් ඊළඟ ජීවිතේ අඳගොළු බිහිරිභාවයට පත් වෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ ජීවිතේ බොරු කියලා പ്രേත ලෝකෙට වැටුනොත් කටදිව කුණු වෙච්ච වන වෙච්ච പ്രേතෙක් වෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ආදීනවේ නොදන්න නිසා ආස්වාදේ වහලෙබ්බවට පත් වෙනවා. ඒ වගේම මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාපා මේ පිසුණු වචන සම්පප්පලාපයන් බලවත් ආකාරයෙන් සමාජයේ වෙලාගෙන තියෙනවා පිංගතුනේ. සල්ලි දීලා වචී කර්ම දුර්වල කරගන්න සමාජය. මොකද හැම පිංගතෙක්ම දුරකතන භාවිතා කරන නිසා මේ දුරකතන හේතුවෙන් අප්‍රමාණ පිසුණු වචන අප්‍රමාණ සම්පප්පලාපයන් අපි කතා කරනවා. අවශ්‍ය දේත් කතා කරනවා, එපා දේත් කතා කරනවා. එනිසා පින්වතුල්ලා තුල සතිය සිය තියෙන්න ඕනේ. ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුන්වෙනි මාර්ගාංගයයි සම්මා වාචා කියන්නේ. සම්මා වාචා ආර්ය ෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයක්. ඔබ සම්මා වාචාවන් දුර්වල කරගන්න මොහොතක් පාසා මිච්ඡා වාචාවන් තුලින් ආර්ය ෂ්ටාංගික මාර්ගෙන් බැහැරට ඔබ යනවා. එහෙනම් දුරකතනේ පාවිච්චි කරන්න ඉස්සෙල්ලා ඔබ සතිය සිහි ඇති කරගන්න. මම සම්මා වාචාවන් තුල ඉඳගෙනයි මේ වචන ටික කතා කරන්න කියලා. මොකද ආස්වාදය නිසා සම්මා වාචාවන් ගැන අපිට හිතන්නේ නැහැ. අපි අප්‍රමාණ පිසුණු වචන සම්පප්පලාපයන් සල්ලි දීලා කතා කරනවා පිංගතුනේ. සල්ලි දීලා ආර්ය ෂ්ටාංගික මාර්ගයෙන් අපි බැහැරට යනවා. ඒ නිසා සම්මා වාචාවන් ශක්තිමත් කරගන්න. සම්මා වාචා කියන්නේ ඉබේ ඇති වෙන දෙයක් නෙමේ, සම්මා සංකප්පයන්ගේ ඵලයක්. ඔබ අවිහිංසාවට එන්න ඕනේ, අව්‍යාපාදයට එන්න ඕනේ. එතනින් තමයි සම්මා වාචා වැඩෙන්නේ. ඔබ හිංසා කරන කෙනෙක් නම්, කේන්ති ගන්න කෙනෙක් නම් සම්මා වාචා වැඩෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ටෙලිෆෝන් එක අතට අරන් බයින තැන බයිනවා, ආදරය කරන තැන ආදරය කරනවා. ඇලීම් ගැටීම් දෙක දිශාවට යනවා. කවදාක්වත් උපේක්ෂාවට එන්නේ නැහැ පිංගතුනේ. ඉනිසා නිරේතුරුවම සම්මා වාචා ශක්තිමත් කරගන්න. සම්මා වාචා ශක්තිමත් වෙච්ච තැනදී අන්න පිංගතුනි සම්මා වාචා තුලින් සම්මා කම්මන්තයන් පෝෂණය කරනවා. සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? එයා සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයේ වර්ධවා හැසිරෙන්නේ. අන්න දැන් මෙතෙන්ට එනකොට පිංගතුනි ආර්ය ෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග හතරක් වැඩිලා මේ හතරේදී පංචශීලයෙන් ඔබ පරිපූර්ණයි. පංචශීලෙන් දැන් පරිපූර්ණයි. මොකද දැන් අතනදී ඔබ කේන්තියෙන් හිංසාවෙනුත් වැළකුණා. දැන් මෙතනදි සම්මා වාචා කම්මන්තව වැඩෙනකොට ඔබ පංච සීලෙන් පරිපූර්ණ කෙනෙක්. ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වඩවල පල්ලෙහාට ගේන්නේ. දැන් ඔබ සම්මා කම්මන්ත තුල ශක්තිමත්. ඔබ සතුන් මරන්නේ ඇයි? ආදීන වේ දන්නවා. ඒ නිසා ඔබ සත්ව හිංසාව කියන ආස්වාදයට යන්නේ නැහැ පිංගතුනේ. මිනිස්සෙයින් මරන්නේ යන්නේ නැහැ, මිනිස්සෙන්ට හිංසා කරන්නේ නැහැ, සතුන්ට හිංසා කරන්නේ නැහැ. ඇයි? ආදීන වේ ආ දකින්නවා. ඔබ හිතන්න අද දවසේ අපේ රටේ කොච්චර සත්තු මරන්නේ නැද්ද? මාසෙට හරක් කී දහහක් මරන්නේ නැද්ද? එළුව මරන්නේ නැද්ද? ඌර මරන්නේ නැද්ද? කුකුල කොච්චර මරන්නේ නැද්ද? ඒ සත්තු මරද්දී ඒ සත්තුන්ට අද දවසේ කොච්චරනම් දුකක් දෙන්නේ නැද්ද පිංගතුනි? අද ඒ හරක් මරණ වෙලාවේ අර මන්නා වලින් බෙල්ල කපලා, පොරව වලින් බෙල්ල කපලා, අතපය වැඳලා කොච්චර දුකක් ඒ සත්තු විඳින්නේ නැද්ද? ඒ සත්තු එච්චර දුකක් විඳාත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කිසිම සතෙකුට අසාධාරණයක් වෙලා නැහැ කියලා. ඒ කිසිම සතෙකුට අසාධාරණයක් වෙලා නැහැ කියනවා. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ? අද යම් විදියට දුක් විඳලා ඒ සත්තු මැරුණද, ඔය සත්තු පෙර ජීවිතවල මිනිස්සෙයින් වෙලා ඔය විදියටම සත්තුන්ව මැරුවා පිංගතුනේ. එහි විපාකයයි තිරිසන් සත්තු වෙලා අද වින්දේ. එමනම් අද දවසේ සත්තු මැරුවා වූ යම් පිංගතුන් ඉන්නවා, ඒ සෑම මිනිසෙක්ම අනාගතයේදී යම් දවසක පටිච්ච සමුප්පන්නව හරකෙක්, එළුවෙක්, කූරෙක් වෙලා ඔය විදුහටම කුරුරු විදුහට මැරුම් කනවා පිංගතුනේ. අන්න සම්මා දිට්ඨිය මතු කළ දෙනවා. කර්මය කර්මඵලයේ මතු කළ දෙනවා. එනිසා යා සත්ව හිංසාවට බැඳෙන්නේ නැහැ.
එදා මුගලන් මහෝත්තමයන් වහන්සේව සොරු අල්ලගෙන අතපය කුඩු කළා දානවා පිංගතුනි අතපය කුඩු කළා දානවා පෘථග්ජන ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේක හරිම අසාධාරණයක් අපේ ශාසනයේ ප්‍රධාන ශ්‍රාවකීන් වහන්සේ සොරු අල්ලලා අතපය බිඳලා දාලා තියෙනවා රජතුමාට පැමිණිලි කරන්න කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔය මුගලන්ට දසමේකින්වත් අසාධාරණයක් වෙලා නැහැ තමන්ගේ ශ්‍රාවකයාගේ අතපය කඩලා දාලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඔය මුගලන්ට දසමේකවත් අසාධාරණයක් වෙලා නැහැ ඔය මුගලන් සංසාරේ ඔය විදිහටම තමන්ගේ අම්මා තාත්තාගේ අතපය කුඩු කළා අන්න විපාකේ ආවා අන්න භාග්‍යවතුන් වහන්සේ කර්මය කර්මඵල විශ්වාසෙ මතු කරලා පෙන්නවා හිනිසා එයා සත්ව හිංසාවට යන්නේ නෑ එයා දන්නවා මං සත්ව හිංසාව කළොත් මිනිස්සෙකුට හිංසා කළොත් සංසාරේ පටිච්ච සමුප්පන්න වේ හිංසාව සෙව නැල්ලක්සේ මගේ පස්පස් එනවා කියලා ඊළඟට එයා සොරකම් කරන්නේ සොරකමේ ආදීනවය දකින්නවා මොකද සොරකම කියන්නේ හරිම ආස්වාද ජනක දෙනක් ධනවත්භාවයට පත් කරනවා සොරකම අපිව ඒ නිසා සොරකමේ ආස්වාදයට එයා යට වෙන්නේ ආදීනවය මතු කළ දකින්න මොකද වර්තමාන සමාජයේ බලවත් ආකාරයෙන් සොරකම සමාජගත වෙලා තියෙනවා දේශපාලන ශේෂ්ත්‍රයේ බලවත් ආකාරයෙන් සොරකම සමාජගත වෙලා තියෙනවා පිංගතුණී ඇයි මේවා සමාජගත වෙන්නේ සම්මා දිට්ඨිය දුර්වලයි කර්මයේ කර්මඵල විශ්වාසය නැහැ සොරකම් කළොත් ආදීනවය මොකද්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ පිංගතුණී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සොරකම් කිරීමේ බලවත් ආදීනවය තියෙන්නේ සාංගික දේපල සොරකම් කිරීමයි කියලා යමෙක් සංඝයා අරමුණු කරගෙන පූජා කළා වූ දෙයක් සොරකම් කළොත් එය මේ ලෝක ධාතුවේ තියෙන බලවත්ම අකුසලයේ වෙනවා පිංගතුණි ඊළඟ බලවත් අකුසලයේ තමයි රාජ්‍ය භාණ්ඩාගාරයේ සොරකම් කිරීම මොකද රාජ්‍ය භාණ්ඩාගාරයට මේ රටේ මහා සංඝරත්නයේ බදු මුදල් දෙනවා පන්සලේ දුරකතන බිල ගෙවද්දි වතුර බිල ගෙවද්දි විදුලි බිල ගෙවද්දි භාණ්ඩාගාරයට බදු මුදල් දෙනවා ඒ වගේම පින්වතුල්ලා පිරිකරක් දානමය වස්තුවක් මිලදී ගනිද්දි භාණ්ඩාගාරයට බදු මුදල් දෙනවා ඒ වගේම මේ රටේ සෝවාන් සකෘදාගාමි අනාගාමි පින්වතුන් ඉන්නවා ඒ අය භාණ්ඩාගාරයට බදු මුදල් දෙනවා මේ රටේ පන්සිල් සමාදන් වෙන අටසිල් දසසිල් සමාදන් වෙලා පින්වතුන් ඉන්නවා ඒ අය භාණ්ඩාගාරයට බදු මුදල් දෙනවා පින්වතුන්ගේ සිල්වතුන්ගේ ගුණවතුන්ගේ ධනෙන් පෝෂණය වෙන භාණ්ඩාගාරය යමෙක් සොරකම් කරනවා නම් පින්වතුනි සාංගික දේපල සොරකම හා සමාන බලවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉනිසා නිරේතුරුම ආදීනවේ දකින්න ආස්වාදයට යට වෙන්න එපා මොකද සොරකමේ ආදීනවේ බලවත් සොරකමේ එක ආදීනවයක් තමයි පින්වතුනි ඊළඟ ජීවිතේ අන්ත දුප්පත්භාවයට පත් වෙලා ඉපදෙනවා අපි සමහර ඈත ගම්මානවල පින්ඩපාතේ වඩිද්දී සමහර ගෙවල් තිනවා එක කාමරයයි පොල්ලතු හෙවිලි කරලා තකරන් වට කරලා තියෙන්නේ ඒ ගෙදර හීන්දෑරි තරුණ අම්මා කෙනෙක් ඉන්නවා දරුවෙක් වඩාගෙන කේඩෑරි වෙච්ච ඒ ගේ දිහා බලද්දි පිංගතුණී ඒ දරුවාට නාවන්න බේසමක් ඒ ගෙදර නැ ඒ තරම් දුප්පත් සමහර අම්මලා ඉන්නවා ග්‍රාමීය රෝහලට බබා හම්බු වෙන්න යනවා බබා හම්බු වෙලා ගෙදෙට්ට ත්‍රිවිල් එකක් අරගෙන ඉන්න වත්කමක් නැ බස් එකේ තමයි ගෙදර එන්නේ සමහර දරුවෝ ඉන්නවා අනාථ කඳවුරේ හැදෙන්නේ ඉපදෙන්නේ අනාථ කඳවුරේ හැදෙන්නේ අනාථ කඳවුරේ මොකක්ද මේ අන්ත දරිද්‍රතාවයේ පිංගතුණී මේ අන්ත දුප්පත්භාවය කියන්නේ වෙන දෙයක් නෙමේ පෙර ජීවිතේ සාංගික දේපල රාජ්‍ය දේපල හොරකම් කළා පිංගතුණී රාජ්‍ය භාණ්ඩාගාරයන් හොරකම් කළා මේ ජීවිතේ සුවිසල් සුන්දර ජීවිත ගත කළත් ඊළඟ ජීවිතේ අන්ත අනාථ කඳවුරවල උපදින දරුවන් බවට පත් වෙනවා අන්න ආදීනවය මතු කළ දෙනවා කවුද ආදීනවය මතු කළ දෙන්නේ සම්මා දිට්ඨිය අර්ථයයි පිංගතුණි සම්මා දිට්ඨිය අර්ථයන් දකින කෙනා ආස්වාදයට යට වෙන්නේ නැහැ සොරකමේ එයා කවදාක්වත් ආදීනවය දකිමින් බඩගින්නේ හිටියත් සොරකම් කරන්නේ නැහැ පිංගතුණි මොකද ආදීනවය බලවත් බව එයා දන්නවා ඊළඟට එයා කාමයේ වර්ධවා හැසිරීමෙන් වෙන් වෙනවා එයා දන්නවා කාමයේ වර්ධවා හැසිරීම කියන්නේ බලවත් විපාක තින වරදක් කියලා කෙනෙක් මේ ජීවිතේ කාමයේ වර්ධවා හැසිරුණොත් එයා ඊළඟ ජීවිතේ නපුංසක කෙනෙක් වෙලා ඉපදෙන්න පුළුවන් එහෙම නැත්නම් ඊළඟ ජීවිතේ ස්ත්‍රීත්වයක් ලැබලා ඉපදෙන්න පුළුවන් ඒ වගේ කාමයේ වර්ධවා හැසිරීම නිසා ඊරි කුලේ කියන්නේ ඌරු කුලේ
වඳුරු කුලේ රිලා කුලේ උප්පත්තිය සකස් කර ගන්නවා මොකද ඊරියක් වැඳිරියක් රිලවියක් කියන්නේ හැමදාම කාමයන් තුලමයි ජීවත් වෙන්නේ පැටව් 10 15 බිහි කරලා පැටව් බඩේ ඉල්ලගෙන හැමදාම කාමයන් තුලමයි මේ සත්තු ජීවත් වෙන්නේ පිංගතුනි එනිසා මේ සතුන් පෙර ජීවිතේ කාමේ වර්ධවා හැසිරිච්ච මිනිස්සුයමයි දැන් අපේ සමහර ඈත ගම්මාන වලට යද්දි ඒගොල්ලෝ ගොවිතැන් අත්හැරලා දාලා තියෙන පිංගතුනි ඇයි ඌරංගෙන් වඳුරංගෙන් රිලවුන්ගෙන් බේර ගන්න බෑ ඉගෙනේ අපේ රටේ වේගයෙන්ම ගහණය වැඩි වෙන සත්තු බවට ඒගොල්ලෝ පත් වෙලා මේසා වේගයෙන් මේ ගහණයන් වැඩි වෙන්නේ ඇයි පිංගතුනි මේ මනුස්ස ලෝකේ මිනිස්සයෝ කාමේ වර්ධවා හැසිරිලා ඊළඟ ජීවිතේ එවැනි කුලවල උප්පත්තිය ලැබනවා අන්න ආදීන වේ මතු කළ දකින්නවා එයා කාමේ කෙටි ආස්වාදයට රැවටෙන්නේ නැහැ එයා නිරේතුරුවම කාමයන්ගෙන් බැහැරව ආදීන වේ දකිමින් ජීවත් වෙනවා මොකද කාමේ වර්ධවා හැසිරීම යමෙක් කරනවා නම් විවාහක කෙනෙක් කාමේ වර්ධවා හැසිරෙද්දී අනිවාර්යෙන්ම එයා තින් සිල්පද හතරක් බිඳිනවමයි පිංගතුනි අනිවාර්යෙන්ම සිල්පද හතරක් බිඳිනවා මොකද එයා කාමේ වර්ධවා හැසිරෙද්දී අනිවාර්යෙන්ම එයාගේ ස්වාම් පුරුෂයා හෝ බිරිඳ හෝ අනිවාර්යෙන්ම මානසික පීඩාවට පත් කරනවා එතනදී ආ පළවෙනි සිල්පදේ දුර්වල කර ගන්නවා දෙවෙනි කාරණේදී ආ අනිවාර්යෙන්ම හොරකමක් කරන්නේ තමන්ගේ නීත්‍යානුකූල ස්වාමියාට බිරිඳට හොරෙන් මේ දේ කරන්නේ දෙවෙනි සිල්පදයට දුර්වල කර ගන්නවා තුන්වෙනි කාරණේ අනිවාර්යෙන්ම කාමයේ වර්ධවා හැසිරීමේ සිල්පදේ බිඳෙනවා සිල්පද තුනයි හතරවෙනි කාරණය හොරකමට අදාළව මේක කෙනෙකුට හොරෙන් තමයි කරන්නේ හොරකමට අදාළව හතරවෙනි සිල්පදේ දුර්වල කර ගන්නවා ඒ වගේම යා කාමයේ වර්ධවා හැසිරිලා මත් වතුර ටිකක් පානය කළොත් පස්වෙනි සිල්පදයට එයා බිඳ ගන්නවා ඒ වගේම යා කාමයේ වර්ධවා හැසිරිලා රුපියල් 10ක හරි මුදලක් අතට ගත්තොත් මිච්ඡා ආජීවයට අදාළව 6වෙනි සිල්පදයට බිඳ ගන්නවා පිංගතුනි එහෙනම් අපි එක කාමයේ වර්ධවා හැසිරීමක් කරලා මුකුත්ම නොදන්න කෙනෙක් වගේ ගෙදෙට්ට ඇතුල් වෙන්නේ සිල්පද 6ක් බිඳගෙන පිංගතුනි මිනිස්සු අහනවා ඇයි මේ සමාජයේ මේසා වේගයෙන් පිරෙන්නේ කියලා ඇයි සමාජයේ මේසා වේගයෙන් පිරෙන්නේ මේසා බලවත් සිල්පද බිඳීම් අපි නොදැනුවත්ව සමාජයේ සිද්ධ වෙනවා පිංගතුනි අන්නේ ආදීන වේ දකින්නවා ආදීන වේ දකින්න නිසා යා කාමයේ ආස්වාදයට යන්නේ නැහැ ඒ නිසා යා නිරේතුරුව තමන්ගේ නීත්‍යානුකූල සාම්පුරුෂයාගෙන් නීත්‍යානුකූල බිරිඳගෙන් සැනසille සොයන කෙනෙක් බවට පත් වෙනවා යා කවදාක්වත් කෙටි ලාමක සැපයකට ගිහිල්ලා අනාගතේ ඊරියක් අනාගතේ වැඳිරියක් අනාගතේ රිලවියක් වෙන්න කවදාක්වත් කැමති වෙන්නේ නැහැ පිංගතුනි අන්න සම්මා දිට්ඨි ආර්ථය මතු කළ දෙනවා දැන් සම්මා සම්මන් කම්මන්තයන් වැඩුණා සම්මා කම්මන්තයන් වැඩෙද්දී පංච සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට ඔබපත් වෙලා දැන් සම්මා කම්මන්තයන් තුලින් අන්න සම්මා ආජීවයන් පෝෂණය වෙනවා සම්මා ආජීවයන් කියන්නේ මොකද්ද එයා වැරදි ආජීවයන්ට යන්නේ නැහැ එයා මත් වතුර වෙලඳන් කරන්නේ නැහැ වසවිස වෙලඳන් කරන්නේ නැහැ වෙඩි බෙහෙත් තුවක්කු වෙලඳන් කරන්නේ නැහැ මස් මාංශ වෙලඳන් කරන්නේ නැහැ වහල් වෙලඳාම සත්ව වෙලඳාම කරන්නේ නැහැ පිංගතුනි ඇයි ආදීන වේ ආ දකින්නවා ආදීන වේ දකින්නවා එනිසා යා සම්මා මිච්ඡා ආජීවේ ආස්වාඩෙ බැඳෙන්නේ මොකද වර්තමාන සමාජයේ පිංගතුනි මිච්ඡා ආජීවේ ආස්වාදයට බැඳුණු අප්‍රමාණ පිරිස ඉන්නවා මොකද ධනය ගලාගෙන එනවා සැප සම්පත් ගලාගෙන එනවා නිලතල ගලාගෙන එනවා එනිසා ආස්වාදයට බැඳිලා ඉන්නේ ආදීන වේ දකින්නේ සම්මා දිට්ඨිය ආර්ථයන් ශක්තිමත් කෙනා සම්මා මිච්ඡා ආජීවේ ආදීන වේ දකින්නවා දැන් ඔබ හිතන්න සමහර අම්මලා ඉන්නවා අවුරුදු 15 14 දරුවෝ අපි ළඟට එක්කන් එනවා ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්ස මේ දරුවාට අවුරුදු 14යි සියලුම මත්ද්‍රව්‍ය මේ දරුවා පාවිච්චි කරනවා ස්වාමින් වහන්ස මේ දරුවාට අවුරුදු 15යි මේ දරුවා මත් වතුර බොනවා කවුද පිංගතුණි මේ දරුවෝ කියන්නේ ඇයි මේ දරුවාට ළමා කාලේදී මත් වතුර බොන්න හිත සකස් උනේ දැනීම කියන්නේ විඥානයයි සංස්කාර පත්‍ය විඥාන විඥානය කියන්නේ දැනීම දරුවෙකුට ළමා කාලෙම අරක්කු බොන්න දැනීම සකස් වෙන්නේ දැනීමට හේතුව මොකද්ද සංස්කාරයන් පෙර ජීවිතේ ඊට අදාළ සංස්කාරයන් තියෙනවා අන්න සංස්කාර පත්‍ය විඥානං ළමා වයසේදීම දැනීම සකස් වෙනවා අරක්කු බොන්න පිංගතුනේ එතකොට කවුද මේ ළමයා
මේ ළමයා වෙන කවුරුත් නෙමේ පෙර ජීවිතේ අරක්කු විකුණපු සුන්දර මහත්ෙක් පිංගතුනි අනුන්ට අරක්කු විකුණලා ලක්ෂ ගණන් කෝටි ගණන් හම්බ කරපු සුන්දර මහත්ෙක් ඒ අරක්කු විකුණපු සල්ලි වලින් දන්සලුත් දුන්නා පිනුත් කළා පින මතක් වෙලා අන්න මිනිස්සෙක් වෙලා ඉපදෙනවා මරුණාට පස්සේ මේ ළමයා ඉපදෙන්නේ කොහෙද හොඳටම බීමත් තාත්තා කෙනෙකුට දාව තමයි ඉපදෙන්නේ මේ බීමත් තාත්තාට දා විපදිලා පුංචි කාලේ ඉඳන් මේ දරුවා තාත්තගෙන් ගුටි ගන්නවා දැන් එහෙම දරුවෝ ගම්මානවල ඉන්නවා ඕනේ තරම් පුංචි කාලේ ඉඳන්ම බීමත් තාත්තගෙන් ගුටි ගන්නවා අපි තාත්තට බයිනවා පිංගතුනි තාත්තට බැනලා වැඩක් නැහැ හේතුඵල ධර්මයන් දැන් මේ විදියට ගුටි ගාලා මේ දරුවා මේ විදියට හැදිලා අවුරුදු 14 15 වෙනකොට මේ දරුවාට අරක්කු බොන්න හිතේනවා එයි පෙර ජීවිතේ අනුන්ට අරක්කු වික්ක පිංගතුනි අනුන්ගේ ජීවිත විනාශ කළා දැන් අවුරුදු 15 වෙනකොට මේ දරුවා බේබදු තත්ත්වයට පත් වෙලා මෙහෙම අවුරුදු 20ක් විතර ගියාට පස්සේ මොකද කරන්නේ මේ මහත්තයා බිරිඳක් ගේනවා බිරිඳ ගෙනාපු දවසේ ඉඳන් හැමදාම බිරිඳ මේ මහත්තයාගෙන් ගුටි ගන්නවා එහෙම බිරිඳට ගහ නැහැ කොච්චර ඉන්නවද බීලා එහෙම කරද්දී අපි මොකද කරන්නේ අනේ පව් අර නෝනාට කියලා කම්බුලට අත තියා ගන්නවා පව් කියලා වැඩක් නැහැ පිංගතුනි හේතුඵල ධර්මයක් මොකද මේ බිරිඳ කියන්නේ කවුද පෙර ජීවිතේ අරක්කු විකුණපු සුන්දර මහත්තයෙක්ගේ සුන්දර නෝනා කෙනෙක්මයි පෙර ජීවිතේ අරක්කු විකුණලා සුන්දර ජීවිත ගත කරපු නෝනලා මේ ජීවිතේ ඉපදුනොත් පිංගතුනි අර වගේ අරක්කු බොන මහත්තෙකුට බිරිඳ වෙලා අප්‍රමාණ ගුටි කන අන්න හේතුඵල ධර්මයක් කවුද මේ ධර්මයන් මතු කළා දුන්නේ සම්මා දිට්ඨිය අර්ථයයි සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් කර්මය කර්මඵල විශ්වාසය දකින්න කෙනා මිච්ඡා ආජීවයේ ආස්වාදයට රැවටෙන්නේ නැහැ පිංගතුනි මිච්ඡා ආජීවයේ කෝටි ගණන් සල්ලි ගෙනාවත් ඒ කෝටි ගණන් සල්ලි තුලින් මේ ජීවිතයේ සුන්දර ජීවිත ගත කළත් ඊළඟ ජීවිතේ අකාලේ විනාශ වෙනවා කියලා එයා දන්නවා ඊළඟ ජීවිතේ අකාලේ විනාශ වෙනවා කියන්නේ කල්ප ගණන් සතරපා දුකකට වැටෙනවා කියලා එයා දන්නවා සම්මා ආජීවයේ තුල ශක්තිමත් වෙනවා අන්න පිංගතුනි සම්මා ආජීවය කියන අංගයට එද්දී අපි ආජීව අට්ටමක සීලෙන් පරිපූර්ණයි අන්න ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල සීලය පරිපූර්ණ කරා බුදුරජාණන් වහන්සේ මුලින්ම සම්මා දිට්ඨිය ශක්තිමත් භාවය ඇති කළා සම්මා දිට්ඨිය තුලින් සම්මා සංකප්ප පෝෂණය කළා දැන් ඔබ බරපතල ආකාරයෙන් කේන්ති ගන්නේ නැහැ අනුන්ට හිංසා කරන්නේ එතනින් අන්න සම්මා වාචා කම්මන්තෝ ආවා පන්සිල් සුරකින කෙනෙක් සම්මා කම්මන්තයන්ගෙන් සම්මා ආජීව ළඟට එනකොට ඔබ ආජීව අට්ටමක සීලෙන් පරිපූර්ණ බෞද්ධෙක් පිංගතුනි ක්‍රමානුකූලව බුදුරයන් වහන්සේ මාර්ගයේ වඩවගෙන එනවා ඊළඟට ඔබ සම්මා ආජීවෙන් පස්සේ මොකද්ද වෙඩෙන්නේ අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාමයන් වෙඩෙනවා දැන් ඔබ ආජීව අට්ටමක සීලයේ සුරකින කෙනෙක් දැන් අන්න සම්මා වායාමයන් වැඩෙද්දි මොකද කරන්නේ සම්මා වායාම කියන්නේ මොකද්ද කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා කළා වූ අකුසල් වලට යන්නේ නැහැ නොකලා වූ අකුසල් කරන්නේ එනවා ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළා අවංකව අහන්න ඔබ තුල අවංකව සම්මා වායාමයන් වැඩෙනවද ඔබ කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරන කෙනෙක්ද නොකලා වූ කුසල් සොයමින් කරගෙන යන කෙනෙක්ද කළා වූ අකුසල් නොකන කෙනෙක්ද නොකලා වූ අකුසල් කරන්නේ නැති කෙනෙක්ද පිංගතුනි ඔබ තුලින් ඔබ දකින්න ඔබ තුල සම්මා වායාමෝ දුර්වල නම් ඔබ කරන්නා වූ කුසල් තව තව අඩු කරනවා නම් නොකලා වූ කුසල් අලුතෙන් කරන්නේ නැත්නම් දුවගෙන පුතාගෙන දරුවගෙන මුණුබුරක් මුණිබිරියගෙන අධ්‍යාපනය ගැන හිත හිතා යන කෙනෙක් නම් සම්මා වායාම දුර්වල වෙනවා පිංගතුනි සම්මා වායාමයන් කියන්නේ මාර්ගාංග පහක ඵලයක් ඉබේ ඇති කරගන්න බෑ මේ මාර්ගාංග පහේ ඵලයයි සම්මා වායාමෝ අන්න දැන් සම්මා වායාම ඔබ තුල වැඩෙනවා ඔබ කරන්නා වූ කුසල් ශක්තිමත් කරනවා නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා කළා වූ අකුසල් වලට යන්නේ ඔබ කවදාක්වත් යාළුවෙක් කිව්වා කියලා අරක්කු බොන්නේ යන්නේ නැහැ යාළුවෙක් තරහ වෙයි කියලා වැරදි දෙයක් කරන්නේ නැහැ එවැනි යාළුවෙක් අසත් පුරුෂ ධර්මයක් කියලා ඔබ අයින් කළා දානෝ ඔබ බුදුරජාණන් වහන්සේ සරණට එනවා ධර්ම රත්නේ සරණට එනවා සංඝ රත්නේ සරණට එනවා ඔබ අනුන් නිසා කවදාක්වත් අකුසලයට යන්නේ සම්මා වායාමෝ වැඩුණා සම්මා වායාමෝ වැඩුණ තැන පිංගතුනි මාර්ගංග 6කින් ඔබ ශක්තිමත් සම්මා වායාමෙන් පස්සේ සම්මා වායාමෝ නිසා සම්මා සතිය පෝෂණය කළ දෙනවා සම්මා සතිය කියන්නේ මොකද්ද
එයා දැන් කුසලයේ අකුසලයේ අඳුනනවා සුන්දර තැනක් මේක පින්වතුනි දැන් ඔබ කේන්ති අඩු කරගත්තා හිංසාව අඩු කරගත්තා පන්සිල් ආරක්ෂා කරගත්තා උපෝසත සීලයන්ට ආවා ශක්තිමත්ව කුසලයේ යෙදුනා දැන් සම්මා සතියට එද්දී කුසල් අකුසල් ඔබ අඳුනනවා ඔබ ආයිමත් අකුසලයට යන්නේ නැහැ පින්වතුනි මුළු ලෝකෙම එක පැත්තකට ගිහිල්ලා මේක අකුසලය කියලා මේක කුසලය කියලා අකුසලයක් පෙන්නුවත් ඔබ කවදාකවත් එතෙන්ට යන්නේ නැහැ මාර්ගාංග 6ක ශක්තිය තුල ඔබ ඉන්නවා බුදුරජාණන් වහන්සේ තුල ශක්තිය තුල ඔබ ඉන්නවා මුළු ලෝකෙම වැරදි කළත් ඔබ වැරද්දට යන්නේ නැහැ පින්වතුනි ඔබ උඩුගම් බලා යන කෙනෙක් වෙනවා සියල්ලම ගසාගෙන සතර අපාය කියන පල්ලෙහාට ඇදිගෙන යද්දී ඔබ තනිවම අර කටුක සයුරේ උඩට පීනගෙන යනවා පින්වතුනි අන සම්මා සතිය ඔබ අකුසලයේ කුසලයේ අඳුනනවා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා ඔබ සීලයේ දුස්සීලභාවය අඳුනනවා දුස්සීලභාවයෙන් බැහැර වෙලා සීලයේ තුල ශක්තිමත් වෙනවා ඔබ ධර්මයේ අධර්මයේ අඳුනනවා අධර්මයෙන් බැහැර වෙලා ධර්මයේ තුල ශක්තිමත් වෙනවා ඔබ සුගතිය දුගතිය අඳුනනවා දුගතියෙන් බැහැර වෙලා සුගතිය අන්න පිංතුනේ සම්මා සතිය ඔබ හරවන්න දැන් කාටවත් බෑ වෙනස් කරන්න කාටවත් බෑ මාර්ගාංග 7කින් ඔබ පරිපූර්ණයි මේ මාර්ගාංග 7 පරිපූර්ණ වෙච්ච තැනදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සුන්දරම කඩයිම සකස් වෙනවා පිංතුනේ ඒ සුන්දරම කඩයිම හැරවුම් ශේෂය තමයි සම්මා සමාධිය සම්මා සමාධිය කියන්නේ පිංතුනේ පංච නීවරණ යටපත් වුණා වූ හිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යටපත් වුණා වූ සුන්දර සමාධිමත් හිතක් ඇති වෙනවා මේ සමාධිමත් හිත ධානාගත සිතක් වෙන්න ඕනේ නෑ මොකද මම මේ බණ කියන්නේ ගිහි පිංතුල්ලාටයි ගිහි ජීවිතයේ ගත කරමින් මාර්ගයේ ශක්තිමත් කිරීම ගැනයි කියන්නේ ඒ නිසා මේ සම්මා සමාධිය ධානාගත සමාධියක්ම විය යුතු නෑ පිංතුනේ මේ මාර්ගයේ ශක්තිමත් කරගෙන පංච නීවරණ යටපත් වුණා තැනකටයි එන්න ඕනේ දැන් සමහර අම්මලා ඇවිල්ලා අපිට කියනවා සාමින් වහන්සේ මම බුද්ධ වන්දනාව කරනවා මගේ හිත තියෙන්නේ පුතාගේ ගෙදර කියලා මම මෛත්‍රී භාවනාව කරනවා මගේ හිත හැමතැනම දුවනවා කියලා මොකක්ද මේ දුර්වල සම්මා සමාධියේ දුර්වලයි සම්මා සමාධියේ දුර්වල උනේ ඇයි සම්මා සතියේ දුර්වලයි සම්මා සතියේ දුර්වල උනේ ඇයි සම්මා වායාමෝ දුර්වලයි සම්මා වායාමෝ දුර්වල උනේ ඇයි සම්මා ආජීවෝ දුර්වලයි සම්මා ආජීවෝ දුර්වලයි සීලේට අදාළ අංග දෙක දුර්වලයි සීලේට අදාළ අංග දුර්වල උනේ ඇයි සම්මා සංකප්ප දුර්වලයි සම්මා සංකප්ප දුර්වල උනේ ඇයි සම්මා දිට්ඨිය දුර්වලයි සම්මා දිට්ඨිය දුර්වල උනේ ඇයි කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි නුවණින් මෙනෙහි කිරීම දුර්වල උනේ ඇයි පංච නීවරණ තිවුරයි පිංගතුනේ අන්න ගලාගෙන යනවා ඍණාත්මක පැත්තට දැන් ඔබ මේ සියලු දේවල් ශක්තිමත් කරමින් දැන් සම්මා සමාධිය කියන තැනට ආවා දැන් පංච නීවරණ යටපත් වුණා වූ හිතක් තියෙනවා ආජීව අට්ඨමක සීලයෙන් ඔබ පරිපූර්ණයි කුසලයේ අකුසලයේ අඳුනනවා සීලයේ දුස්සීලභාවයේ අඳුනනවා සුන්දර තැනක් පිංගතුනේ මෙන්න මේ සුන්දර සම්මා සමාධිය ළඟට දැන් ඔබ ඇවිල්ලා ඉන්නේ ඔබ සම්මා සමාධියට ආවත් තාමත් ඔබ සෝවාන් ඵලයේ දිශාවට ගමන් කරන්නේ නැහැ පිංගතුනි ඒක හොඳට තේරුම් ගන්න මං ඔබට මේ මතක් කළේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොච්චර ඔබ ශක්තිමත් කරගත්තත් ඔබ සම්මා සමාධිය තුලින් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානාතල ඇති කරගත්තත් කවදාක්වත් සෝවාන් ඵලය ඔබට ලැබෙන්නේ නැහැ පිංගතුනි මේක ලෞකික මාර්ගය සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ආවා වූ මේ ගමනදී පිංගතුනි අපි හැමදාම කලේ මොකද ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවා සුගතියට යනවා ආයිම සතර පායට වැටෙනවා ඕක තමයි කලේ එහෙම නැත්නම් ධානාගත සමාධියක් ඇති කරගන්නවා රූපාවචර අරූපාවචර ධාන ලැබනවා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වලට යනවා ආයිම සතර පායට යනවා ඕක තමයි කලේ ඒ නිසා මෙච්චර කාලයක් කරපු දේ මින් ඉදිරියට කරන්න පාපින් ඇතුණි. ඒ නිසා ඔබ මුලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගන්න. මම මේ කිව්වේ විදියට ශක්තිමත් කරගෙන සම්මා සමාධියට එන්න. මේ සම්මා සමාධිය ධානාගත සමාධියක්ම වෙන්න ඕනේ නෑ. පංච නීවරණ යටපත් වුණා වූ තැනකට එන්න. දැන් ඔබේ පින කුසලයේ ශක්තිමත් ඔබ දැන් මොකද කරන්නේ? ඒ සම්මා සමාධිය තුලින්
මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම විදර්ශනා නුවණින් දකින්න පිංගතුනි අන්න සෝවාන් ඵලයේ දිසාව දැන් තමයි විදර්ශනා නුවණෙන් සෝවාන් ඵලයේ දිසාවට එනම් මුලින්ම සම්මා සමාධිය තුලට එන්න ඕනේ ඔබ පංච නීවරණේ අටපත් උනා වූ හිතකට එන්න ඕනේ එතනින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකිනවා කොහොමද ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්නේ මුලින්ම සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකිනවා දැන් ඔබ මොකද්ද කළේ සම්මා දිට්ඨියේ මුල්ලංගේ මොකද්ද පෙරුවන් කෙරෙහි සද්ධාව දැන් අපි මුලින් මොකද කළේ සද්ධාව ගැන හිතමින් සද්ධාව වඩමින් වඩමින් පින කුසලයේ වැඩි කරගත්ත පිංගතුනි දැන් මොකද කරන්නේ දැන් ඔබ බුද්ධ වන්දනාව සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේට මල් පහන් ගිලම්පස පූජා කරලා නිරේතුරුවම පිරිස් සූත්‍රය සත්‍යායනය කරලා දැස් දෙක පියාගෙන ඔබ මොහොතක් දකිනවා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂයන්ගෙන් බබලෙන බුදුරජාණන් වහන්සේගේ රූපකායත් පිරිනිවන් මංචකේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා දකිනවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා ඒ සෑම බුදුරජාණන් වහන්සේගේම රූපකාය බාහිර සතර මහා ධාතුවටම මුහුණා කියලා දකිනවා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් මහා පොළවට පස් වුණා නම් මාගේ මේ අධ්‍යාත්මික රූපයත් මහා පොළවට පස් වෙනවායි කියන කාරණේ දකිනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලුණත් දැස් දෙක පියාගෙන මොහොතක් බුදුරජාණන් වහන්සේ වාට්ටික සංඥාවෙන් දකිනවා ඔබ බුදුරජාණන් වහන්සේ වාට්ටික සංඥාවෙන් දකින්න බය වෙන්න එපා අවුරුදු 100ක් ඔබ බුදුරජාණන් වහන්සේට සාදු සාදු කිව්වත් ඔබ බුදුරජාණන් වහන්සේ දැක්කා වෙන්නේ නැහැ පිංගතුනි නමුත් ඔබ එක තප්පරයක් බුදුරජාණන් වහන්සේගේ රූපකාය අට්ටික සංඥාවෙන් දකිද්දී සැබවින්ම ඔබ බුදුරජාණන් වහන්සේ දැක්ක කෙනෙක් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අට්ටික සංඥාවෙන් දැකමින් තමාගේ මේ රූපකායත් අට්ටික සංඥාවෙන් දැකමින් මේ අට්ටික සංඥාවත් සතර මහා ධාතුවට මුහු වෙනවා කියලා නුවණින් දකින්න අන්න දකිද්දි පිංගතුනි මේ පැත්තෙන් දැන් ප්‍රඥාව මෝදු වෙනවා දැන් මෙච්චර කාලයක් ඔබ තුල සද්ධාවයි වීරයයි තිබ්බේ ප්‍රඥාව වැඩුණේ නැහැ දැන් ඔබේ සතිය සීය ශක්තිමත් සම්මා සතියෙන් පරිපූර්ණයි ඒ සම්මා සතිය නිරේතුරුව සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ඔබට පෙන්වනවා දැන් ඔබ සද්ධාවෙන් වීරයෙන් පිංකම් කරමින් මේ පැත්තෙන් පිංගතුනි ප්‍රඥාව මෝදු කරගන්නවා ඔබ බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකිද්දී ඔබේ රූපකාය අනිත්‍යයි කියලා දකිද්දී මේ රැස්ුණා වූ සංස්කාර අනිත්‍යයි කියලා දකිද්දී මෙන්න මේ පැත්තෙන් ප්‍රඥාව දැන් මෝදු වෙනවා පිංගතුනි මෙච්චර කාලයක් ප්‍රඥාව යටයි තිබ්බේ සද්ධාවයි වීරයයි උඩ ගිහිල්ලා තිබ්බේ දැන් මෙන්න ප්‍රඥාව ඔබ මෝදු කරගන්නවා එනිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකිද්දී ඒ චිත්තය තුල සතර සටිපට්ඨානයම බැහැගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා පිංගතුනි එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සතර සටිපට්ඨාන ධර්මයේ මුන් පංච උපාදානස්කන්ධ ධර්මයනුත් සැඟවිලා තියෙන්න ඕනේ පිංගතුනි මොකද නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලිනුයි අපි සතර සටිපට්ඨාන ධර්මයන් මතු කර ගන්න ඕනේ මොකද වර්තමාන සමාජයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බැහැර කරලා සතර සටිපට්ඨානයන් සොයාගෙන යන ප්‍රවණතාවයක් තියෙනවා මේවා මිච්ඡා මාර්ග පිංගතුනේ එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලිනුයි සතර සටිපට්ඨානේ මතු කර ගන්න ඕනේ එනන් දැන් ඔබ බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දැක්කා ඒ දකින චිත්තය තුල සතර සටිපට්ඨානෙම තියෙනවා පිංගතුනේ කොහොමද සතර සටිපට්ඨානේ ඔබ මතු කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකිද්දී ඔබ දැක්කේ රූපේ අනිත්‍යභාවයයි රූපේ අනිත්‍යභාවය දකිනවා කියන්නේ ඔබ තුල කායානුපස්සනාව වැඩුණා ඔබ තුලේ කායානුපස්සනාව වැඩෙන මොහොතේ ඔබ ඉන්නේ සැප වේදනාවත් තුලද දුක් වේදනාවත් තුලද උපේක්ෂා සාගත විඳීමත් තුලද බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකිද්දී ඔබ ඉන්නේ උපේක්ෂා සාගත විඳීමත් තුල ඒ උපේක්ෂා සාගත විඳීම නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අන්න වේදනානුපස්සනාව මතු කළා දැන් ඔබ කායානුපස්සනාව මතු කළා බුදුරජාණන් වහන්සේ තුලින් වේදනානුපස්සනාව මතු කළා මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව මතු උනේ
බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දැක්කේ සිතුවිලි වලින්මයි ඒ සිතුවිලි නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි අන්න බුදුරජාණන් වහන්සේ තුලින් චිත්තානුපස්සනාව මතු කරගත්තා දැන් කායානුපස්සනාව මතු වෙද්දි වේදනානුපස්සනාව මතු වෙද්දි චිත්තානුපස්සනාව මතු වෙද්දි බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍යයි කියලා දකිද්දි ඔබ ඉන්නේ පංච නීවරණයකද සප්ත බොජ්ජංගයකද සප්ත බොජ්ජංගයකයි සප්ත බොජ්ජංගයේ නිට්ටයද අනිත්‍යයි අන්න ධම්මානුපස්සනාව මතු කරගත්තා අන්න පිංගතුනි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින චිත්තය තුල සතර සටිපට්ඨාණයෙන් බැහැගෙන තියෙනවා ඒ නිසා ඔබ දෑස් දෙක පියාගෙන මොහොතක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය බුදුරජාණන් වහන්සේගේ අනිත්‍යයි කියලා දකිමින් ඒ අනිත්‍යයි කියන දකින චිත්තය තුලින් සතර සටිපට්ඨාණය මතු කරගන්න ඔබට මේක කරන්න එරමිනිය කොටාගෙන භාවනා කරන්න ඕනේ නෑ රාජකාරී වේලාවේදී ලැබෙන විනාඩියක විවේකයේදී මොහොතක් ඔබට දකින්න පුළුවන් ඊළඟට ඔබ නිරේතුරුව ඔබේ මේ ඇස අනිත්‍යයි කියලා දකින්න මේ ඇස අනිත්‍යයි කියලා දකින චිත්තය තුල සතර සතිපට්ඨාණයෙන් බැහැගෙන තියෙනවා මේ ඇස අනිත්‍යයි කියලා අපි දකින්නේ රූපේ අනිත්‍යභාවයයි ඇස අනිත්‍යයි කියලා දකිද්දී කායානුපස්සනාව ඔබ තුල වැඩුණ පිංගතුනේ ඒ කායානුපස්සනාව වැඩුණ වෙලාවේ ඇස අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඔබ ඉන්නේ උපේක්ෂාසහගත විඳීමක ඒ උපේක්ෂාසහගත විඳීම නිට්ටයද අනිත්‍යයි අන්න ඇස අනිත්‍යයි කියන කාරණයෙන් වේදනානුපස්සනාව මතු කළා ඔබ ඇස අනිත්‍යයි කියලා දකිද්දී කායානුපස්සනාව මතු කරද්දී වේදනානුපස්සනාව මතු කරද්දී මේ සෑම දෙයක්ම මතු උනේ සිතුවිලි ඇසුරෙනුයි සිතුවිලි නිට්ටයද අනිත්‍යයි චිත්තානුපස්සනාව මතු කරගත්තා ඊළඟට ඔබ මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව මතු කරද්දී ඔබ තුල නැගෙන්නේ සප්තබොජ්ජංගයක් සප්තබොජ්ජංගයේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි අන්න ධම්මානුපස්සනාව මතු කරගත්තා එහෙනම් දෑස් දෙක පියාගෙන ඔබ මේ ඇස අනිත්‍යයි කියලා දකින්න මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි ආයතන හයේ අනිත්‍යභාවය දකින්න ඒ දකින සෑම චිත්තයකින්ම සතර සටිපට්ඨානෙ මතු කරගන්න පුළුවන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු අනිත්‍යභාවය දකින්න මේ පඨවි ධාතු අනිත්‍යයි කියලා දකින මොහොතේ සතර සටිපට්ඨානෙ මතු කරගන්න පුළුවන් ඒ විතරක් නෙමේ ඔබ හිතන්න ඔබට කේන්තියක් ඇති වුණා කියලා කේන්තියක් ඇති වුණාම ඔබ මොකද කරන්නේ කේන්තියට ගැටෙනවා ගැටිලා තව තව විතර්ක ඇති කරගන්නවා විතර්ක ඇති කරගෙන කේන්තිය ද්වේෂයක් වෛරයක් පරිගැනීමක් බවට අරගෙන යනවා ඒ නිසා පිංගතුණී ඔබ දක්ෂණං ඔබ තුල සකස් වුණා වූ කේන්තිය තුලින් සතර සතිපට්ඨානෙ මතු කරගන්න පුළුවන් ඒ නිසා නිරේතුරු ඔබ දක්ෂ වෙන්න කේන්තිය ඇති වුණ දෙයින් බය වෙන්න එපා කේන්තියක් ආපු මොහොතේ කේන්තිය තුලින් සතර සතිපට්ඨානෙ මතු කරගන්න ඒ කියන්නේ කේන්තිය තුලින් ධර්ම මාර්ගයේ විදර්ශනා මාර්ගයේ මතු කර ගන්නවා කේන්තිය තුලින් කොහොමද ඔබ සතර සටිපට්ඨානය මතු කරන්නේ කේන්ති ආවට පස්සේ කේන්ති ආස්වාදයට යට වෙන්න එපා ආදීනවය දකින්න කේන්තිය එන මොහොතේම ඊළඟ මොහොතේ යක්ෂයෙක් යක්ෂණියක් දකින්න දැකලා කේන්තිය සතර සටිපට්ඨානට යොමු කරන්න කොහොමද කේන්තිය සතර සටිපට්ඨානට යොමු කරන්නේ ඩෑෂ් දෙක පියාගෙන ඔබ දකින්න මොහොතක් කේන්තිය සකස් උනේ රූපය ඇසුරු කරගෙනයි රූපය නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි කායානුපස්සනාව මතු කළා අන්න පිංගතුනි කේන්තිය තුලින් කායානුපස්සනාව මතු කළා එතකොට කේන්තිය ඇති වෙච්ච වෙලාවේ ඔබ ඉන්නේ සැප වේදනාවකද දුක් වේදනාවකද උපේක්ෂාසහගත විඳීමකද කේන්තිය තුල ඔබ ඉන්නේ දුක් වේදනාවක් ඒ දුක් වේදනාව නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි කේන්තිය තුලින් වේදනානුපස්සනාව මතු කළා ඊළඟට ඒ කේන්තිය සකස් වුණේ කායානුපස්සනාව වේදනානුපස්සනාව සකස් උනේ සිතුවිලි ඇසුරෙන් ඒ සිතුවිලි නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි කේන්තිය තුලින් චිත්තානුපස්සනාව මතු කළා දැන් කේන්තිය ඇති වෙච්ච වෙලාවේ ඔබ තුල තියෙන සප්තබොජ්ජංගයක්ද පංච නීවරණයක්ද පංච නීවරණයක් පංච නීවරණය නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි කේන්තිය තුලින් ධම්මානුපස්සනාව මතු කළා කොයිසා සුන්දර ධර්මයක්ද පිංගතුනි අඟුලිමාල මනුස්ස ඝාතන 999ක් කරලා රහත් ඵලයට පත් වෙනවා අම්බ පාලිව මගධ රාජ්‍යයේ ප්‍රධාන ගණිකාව වෙලා රහත් ඵලයට පත් වුණා ඇයි පිංගතුනි විදර්ශනා නුවණින් දකිනවා බිඳුනු සිල්පද එනිසා නිරේතුරුවම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා දකින මොහොතක් පාසා මෙන්න ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රඥාව මෝදු කරනවා පිංගතුනි
ඊළඟට ඔබ ධර්ම රත්නයේ විදර්ශනා නුවණින් දකින්න මේ මොහොතේ මේ සුන්දර ධර්මයේ ශ්‍රවණය කළත් මේ ධර්මයේ අනාගතයේදී අතුරුදහන් වෙලා යනවා පිංගතුනි මේ ධර්මයේ අතුරුදහන් වුණාට පස්සේ අපි කාටද වඳින්නේ ගස් වලට ගල් වලට ඉරට හඳට තාරකාවන්ට යකුන්ට යක්ෂණියන්ට වඳින ආයිමත් අනාගතයක් ඉදිරියේදී එනවා එනිසා ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී ආස්වාදයට බැඳෙන්න එපා නිරේතුරුව මේ ධර්මය කියන්නේ අනිත්‍ය වූ ධර්මයක් කියලා දකින්න ඉතිපිසෝ ගුණය සිහිපත් වෙද්දී මේ ඉතිපිසෝ ගුණය අතුරුදහන් වෙනවා කියලා දකින්න අන්න මේ පැත්තෙන් ප්‍රඥාව මෝදු කරගන්න ධර්මයේ සත්‍යායනය කරමින් අනිත්‍ය වශයෙන් දකිමින් ප්‍රඥාව මෝදු කරගන්න ඊළඟට නිරේතුරුව සංඝ රත්නයේ විදර්ශනා නුවණින් දකින්න මේ මොහොතේ පන්සලේ ආරන්නේ කුටියේ මේ සංඝයා වැඩ සිටියත් මේ සංඝයා අනාගතයේ දවසක කාසාය කණ්ඩකලා බවට පත් වෙලා අතුරුදහන් වෙලා යනවා කාසාය කණ්ඩකලා වෙලා අතුරුදහන් වුණාට පස්සේ ආයිමත් ඔබට සංඝයා අර්ථය ලෝකේ දකින්න බෑ පිංගතුනේ එදාට ලෝකයේ සංඝයා කියලා වන්දනා කරන්නේ නිගණ්ඨයින්ට ආජීවකයින්ට තමයි වන්දනා කරන්නේ මේ නිගණ්ඨයින් ආජීවයින් නිර්වස්ත්‍රව අවුවේ ඉන්නවා වතුරේ බැහැලා ඉන්නවා සීතලේ ගැහි ගැහි ඉන්නවා නොකා නොබී ඉන්නවා බලූත රකින්නවා ගෝඋත රකින්නවා එදාට අපි මේ බලූත රකින්න ගෝඋත රකින්න නිගණ්ඨයින්ට තමයි වඳින්නේ ගාථා කියලා දන් දෙන්නේ පිංගතුනි සංඝයා අනිත්‍ය වූ ධර්මයක් එනිසා අතීතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වෙද්දී සාදු සාදු කියලා ඊළඟ හිතෙන් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්න සංගයා කියන අර්ථය අතුරුදහන් වෙනවායි කියලා දකින්න අන්න පිංගතුනි මේ පැත්තෙන් ප්‍රඥාව අපි මෝදු කරගන්න ඊළඟට යා කර්මය කර්මඵල විශ්වාසයේ විදර්ශනාවෙන් දකිනවා එයා අයහපතෙන් බැහැර වෙනවා යහපත තුල ශක්තිමත් වෙනවා ශක්තිමත් වෙමින් යහපතේ සංස්කාරත් අනිත්‍යයි කියලා දකිනවා එයා දකිනවා කොච්චර සම්මාදිට්ඨිය තුල හිටියත් අනාගතයේ අබුද්ධෝත්පාද කාලවලවල මිත්‍යා දෘෂ්ටියට පත් වෙනවා කොච්චර ධර්මයේ තුල හිටියත් අනාගතයේ අබුද්ධෝත්පාද කාල තුල ආයිමත් අධර්මයට පත් වෙනවා මේ ජීවිතේ කොච්චර සුන්දර රූපයක් ලැබුණත් දේශකලොත් ඊළඟ ජීවිතේ විරූපී වෙලා ඉපදෙනවා මේ ජීවිතේ කොච්චර ධනවතෙක් වුණත් දන්නො දුන්නොත් ඊළඟ ජීවිතේ දුප්පතෙක් වෙනවා අන්න පිංගතුනි විදර්ශනාත්මක වේ ආ දකිනවා එනිසා යා යහපත තුල ශක්තිමත් වෙමින් යහපතේ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දකිනවා ඒ දකිනකොට ප්‍රඥාව මේ පැත්තෙන් මෝදු වෙනවා ඊළඟට යා නිරේතුරුවම පටිච්ච සමුප්පන්න උපත විදර්ශනාවෙන් දකිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සංසාරේ මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අපි මරිච්ච වෙලාවේ ගොඩ ගැසුවා වූ මල කඳන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පිංගතුනේ සංසාරේ අපි තනි තනිවම මේසා මල කඳන් සංසාරේ ගොඩ ගහලා තියෙනවා මිනිස්සය වෙලා දෙවිය වෙලා බ්‍රහ්මිය වෙලා සතරපා සත්වය වෙලා මැරුණ වෙලාවේ ගොඩ ගැසුවා වූ මල කඳන් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා එනම් පිංගතුනි මේ සෑම පටිච්ච සමුප්පන් උපතක්ම අනිත්‍ය වුණා ඒ අතීතයේ ඒසා පටිච්ච සමුප්පන්න උපත අනිත්‍ය වුණා නම් මේ වර්තමාන පටිච්ච සමුප්පන්න උපත අනිත්‍යයි කියලා යා දකිනවා එනං අතීත පටිච්ච සමුප්පන්න උපත අනිත්‍ය නම් වර්තමාන පටිච්ච සමුප්පන්න උපතත් අනිත්‍ය නම් අනාගත පටිච්ච සමුප්පන්න උපතට යා බැඳෙන්නේ නැහැ පිංගතුනි එයාට නැවත මිනිස්සෙක් වේවා කියලා හිතුනොත් එයා දකිනවා සක්විති රජ වෙලත් අනිත්‍ය වුණා නම් නැවත මට මනුස්ස ජීවිතයක් එපා කියලා එයාට දෙවියෙක් වේවා කියලා හිතුනොත් එයා දකිනවා සංසාරයේ මම සක්‍රියා වෙලා ඉඳලත් ආයිමත් සතර පායට වැටුණා නම් ආයිමත් සක්‍ර දිව්‍ය ජීවිතයක් එපා කියලා අන්න එයා භව තෘෂ්ණාවෙන් මිදෙනවා අන්න පිංගතුනි පටිච්ච සමුප්පන් උපත යා විදර්ශනාවෙන් දකිනවා ඊළඟට එයා දානේ සීලේ අර්ථයන් විදර්ශනාවෙන් දකිනවා එයා දන්නවා සංසාරේ මන් දන් දීලා කොයිසා ආයුෂ වර්ණ සැපේ බලේ ලබන්නේ නැද්ද සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා ඉනිසා යා දන් දෙමින් ආයුෂ වර්ණයේ සැපේ බලේ ජීවිතයට ලබමින් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ අනිත්‍යභාවය දකිනෝ දන් නොදී කරන්න බෑ පිංගතුනි කොයිලාකවත් දන් නොදී ඉන්න යන්න එපා දන් දෙමින් ආයුෂ වර්ණයේ සැපේ බලේ ලබමින්
ආයුෂ වර්ණේ සැපේ බලයේ අනිත්‍යභාවය දකින්නවා. ඊළඟට එයා සීලේ අනිත්‍යභාවය දකින්නවා. එයා දෑස් දෙක පියාගෙන දකින්නවා සංසාරේ මම සක්විති රජ වෙච්ච වෙලාවේ මගේ සීලේ ආනිසංස නිසා ජනප්‍රියභාවය මනුස්ස ලෝකෙම පැතිරුණා. ඒ ජනප්‍රියභාවයත් අනිත්‍ය වෙලා ගියා. මම සීලය නිසා සක්‍රියා වෙච්ච වෙලාවේ මගේ ජනප්‍රියභාවය මුළු තෞතිසාවෙම පැතිරුණා. ඒ ජනප්‍රියභාවයත් අනිත්‍ය වෙලා ගියා. මම මහා බ්‍රහ්මයා වෙච්ච වෙලාවේ මගේ ජනප්‍රියභාවය මුළු බ්‍රහ්මතලයන්හි පැතිරුණා. ඒ ජනප්‍රියභාවයත් අනිත්‍ය වුණා. එහෙනම් වර්තමාන ජනප්‍රියභාවයට යා බැඳෙන්නේ නැහැ පිංගතුනි. එයා දකිනවා ජනප්‍රියභාවය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්. මේ අනිත්‍ය වූ සංස්කාරයන් අපිට වංචා කරලා තිනවා, ප්‍රෝඩා කරලා තිනවා. එනිසා යා අනිත්‍ය වූ දේ අනිත්‍ය වශයෙන් දකිනවා. එයා ජනප්‍රියභාවයට බැඳෙන්නේ නැහැ, රැවටෙන්නේ නැහැ. එයා තව තව සීලය තුල ශක්තිමත් වෙනවා. තව තව සීලය තුල ශක්තිමත් වෙමින් ලැබෙන්නා වූ ජනප්‍රියභාවය අනිත්‍ය වූ ධර්මයක් කියලා දකිනවා. ඊළඟට එයා අම්මා තාත්තාගේ ගුණයන් විදර්ශනා නුවණින් දකිනවා. එයා දෑස් දෙක පියාගෙන දකිනවා සංසාරේ මම අම්මා තාත්තලාව කරේ තියාගෙන සලකලා සක්‍රියා වෙලා ඉපදිලා තියෙනවා. නමුත් ඒ සංස්කාරات අනිත්‍ය වුණා. එනිසා එයා අම්මා තාත්තාට තව තව ශක්තිමත් උපස්ථානය කරනවා. උපස්ථානය කරමින් නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා අම්මා තාත්තා තුලින් විදර්ශනා නුවණ මතු කර ගන්නවා. අම්මා තාත්තා තුලින් විදර්ශනා නුවණ මතු කරනවා වගේම දරුවන් දක්ෂ වෙන්න ඕනේ දෙමාපියන් තුලිනුත් විදර්ශනා නුවණ මතු කර ගන්න. මොකද මේ මාර්ගය, මේ ජීවිතය, මේ තැනට අපිවපත් කළේ අම්මා තාත්තාමයි. එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ අම්මා තාත්තාට උපස්ථානය කළා කියන්නේ ඔබ අම්මා තාත්තාව කරේ තියාගෙන මුළු ජීවිත කාලෙත් සැලකුවත් ඔබ අම්මා තාත්තාට උපස්ථාන කරපු දරුවෙක් වෙන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබේ අම්මා තාත්තාට සක්විති රජකම අරන් දෙන්න. ඔබ අම්මා තාත්තාට සක්විති රජකම අරන් දුන්නත් ඔබ අම්මා තාත්තාට උපස්ථානය කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ අම්මා තාත්තාට උපස්ථානය කළා කියන්නේ ඔබ අම්මා තාත්තාව සද්ධාව තුල පිහිටන්න, අම්මා තාත්තාව සීලය තුල පිහිටන්න, අම්මා තාත්තාව දානේ තුල පිහිටන්න, අම්මා තාත්තාව ප්‍රඥාව තුල පිහිටවන්න පිංගතුනි. අන්න ඔබ අම්මා තාත්තාට උපස්ථානය කරපු දරුවෙක් වෙනවා. එනිසා හැකිතාක් අම්මා තාත්තාව තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙන පිංකම් වලට යොමු කරන්න. හැමවත් හැකිතාක් අම්මා තාත්තාව සීලය තුල ශක්තිමත් කරන්න. සංගයා අරමුණු කරගෙන, සිල්වතුන් අරමුණු කරගෙන දන් දෙන්න යොමු කරන්න. සද්ධර්ම ශ්‍රවණිය තුලින් ප්‍රඥාව මෝදු කරවන්න පිංගතුනි. ඔබ අම්මා තාත්තාට ප්‍රඥාව මෝදු කරන්න දක්ෂණං. ඒ දක්ෂභාවය තුල ඔබ අම්මා තාත්තාට සලකපු ශ්‍රේෂ්ඨ දරුවෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ඔබ ඔබේ වයෝ වෘද අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අම්මා තාත්තාගේ මේ ඇසට ඇඟිල්ල තියලා කියන්න, අම්මේ තාත්තේ මේ ඇස අනිත්‍ය වූ ඇසක් අම්මේ. මේ ඇස කවදා හරි දවසක මහ පොළොවට පස් වෙනවා අම්මේ. එනිසා මේ අනිත්‍ය වූ ඇසෙන් රූපයන් දැකලා ඒ රූපයන් ගැන මනසින් හිතලා අකුසල් මූලයන් වඩවා ගන්න එපා අම්මේ. සිල්පද බිඳ ගන්න එපා අම්මේ කියලා කියලා දෙන්න. අම්මේ මේ කන අනිත්‍ය වූ කනක්. මේ කන කවදා හරි දවසක මහ පොළොවට පස් වෙනවා. මේ අනිත්‍ය වූ කනෙන් ශබ්ද අහලා ඒ ශබ්ද ගැන මනසින් හිතලා සිල්පද බිඳ ගන්න එපා අම්මේ. අකුසල් මූලයන් වඩන්න එපා අම්මේ කියලා දෙන්න. අම්මේ මේ නාසය, දිව, ශරීරය, මනස අනිත්‍ය වූ දේවල්. මේවා යම් දවසක මහ පොළොවට පස් වෙනවා. මේ පස් වෙන රූපයන් නිසා අකුසල් මූලයන් කරගන්න එපා, සිල්පද බිඳ ගන්න එපා කියලා කියලා දෙන්න. අම්මේ මේ ඇස අනිත්‍ය වූ ඇසක්. මේ අනිත්‍ය වූ ඇස නිසා සකස් වෙන්නා වූ වේදනාවන්ට බැඳෙන්න එපා. මේ කන අනිත්‍ය වූ කනක්. මේ අනිත්‍ය වූ කන නිසා සකස් වෙන්නා වූ වේදනාවට බැඳෙන්න එපා කියලා කියලා දෙන්න. අම්මේ මේ නාසය, දිව, ශරීරය, මනස අනිත්‍ය වූ රූපයන්. ඒ අනිත්‍ය වූ රූපයන් නිසා සකස් වෙන්නා වූ වේදනාවන්ට බැඳෙන්න එපා කියලා කියලා දෙන්න. ඔබේ අම්මාට තාත්තාට මේ රූපේ අනිත්‍යභාවය ඔබ මතු කරලා දෙනවා නම්, මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දෙනවා නම්, ඔබ ඔබේ අම්මා තාත්තාට මේ ලෝක ධාතුව තුල කරන ශ්‍රේෂ්ඨ උපස්ථානය කරපු දරුවෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එහෙම නැතුව ඔබේ අම්මා තාත්තාව ලස්සන්ට නාවල ලස්සන සාරියක් ඇඳලා දරුමුණු පුර ටික වට කරලා ඡායාරූප අරගෙන අම්මේ මේ බලන්න ඔයා කොච්චරද ලස්සනද කියලා නිරේතුරුව රූපේ ආස්වාදයේ මතු කරලා දෙනවනම් ඒ ඔබ අම්මා තාත්තාට දෙන්නේ මෝහයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ඔබේ අම්මා තාත්තාට මෝහය දෙන දරුවෙක් වෙන්න එපා. රූපේ නිත්‍යභාවය මතු කරලා දීලා ඔබ කොයිම වෙලාවකවත් ඔබේ අම්මා තාත්තාට අම්මේ ඔබ මගේ ಜಾති ಜಾතිත් අම්මා තාත්තා වේවා කියලා කියන්න එපා. අම්මේ ඔබ මතු සම්මා සම්බුදු වේවා කියලා කවදාකවත් ඔබේ අම්මා තාත්තාට කියන්න එපා. ඒ කියන මොහොතක් පාසා ඔබ අම්මා තාත්තාට මෝහය උගන්වපු දරුවෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ ඔබ ළඟ ඉන්නා ඔය අම්මා තාත්තා දෙපළ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නව ආප ආවා වූ මේ බව ගමනේදී දරුවන් නුදෙසා මහ සාගරේ ජලයට වඩා කඳුළු හෙල්ලලා තිනවා කියලා පිංගතුණි. දරුවන් නුදෙසා ඔය අම්මා තාත්තා පටිච්ච සමුප්පන්නව මහ සාගරේ ජලයට වඩා කඳුළු හෙල්ලලා තිනවා. එනං ඔබ අර මහ සාගරේ අද්දරට අරන් ගිහිල්ලා ඔබේ අම්මා තාත්තාට කියන්න පෙන්වන්න අම්මේ තාත්තේ ඔබ මේ සාගරය කියන්නේ ඔබ සංසාරයේ දරුවන් හෙළුවා වූ කඳුළුමයි කියලා. එනං ඔබේ අම්මලා තාත්තලා දරුවන් නුදෙසා ඒසා කඳුළු සාගරයක් සංසාරේ හෙල්ලලා තිනවා පිංගතුණි. එනිසා තවදුරටත් දරුවන් කෙරෙහි තෘෂ්ණාව වැඩෙන දිශාවට දෙමාපියන්ට යන්න දෙන්න එපා. එහෙම ගියොත් තව දීර්ඝ බව ගමනක් සංසාරේ යන්න වෙනවා. එනිසා නිරේතුරු ඔබ දකින්න ඔබේ ඔය අම්මා තාත්තා සංසාරේ පටිච්ච සමුප්පන්නව සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා ඒ පටිච්ච සමුප්පන්න මව් කුස වලින් බිහි වෙච්ච දරුවෝ රහතන් වහන්සේලා වෙලා තිනවා. ඔබලාගේ ඔය මව් කුස වලින් අතීතේ රහත් භික්ෂුණීන් වහන්සේලා බිහි කරලා තියෙනවා. එදා ඒ රහතන් වහන්සේලා රහත් භික්ෂුණීන් වහන්සේලා එර්ධියෙන් ගමන් ගනිද්දී ඔබ මොකද කළේ? සාදු සාදු කියලා ආස්වාදයට බැඳුනා විතරයි. දරුවා කියන තෘෂ්ණාව වැඩි කරගත්තා විතරයි. එදා ඔබේම දරුවෝ රහතන් වහන්සේලා වෙලා නිවි සැනසී ගියත් ඔබ තාමත් දරුවන් නුදෙසා දුක් විඳිනවා. ඕක තමයි අම්මලා තාත්තලාගේ මෝහයේ ගමන. මටත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා. ඒ අම්මා මාව දස මාසයක් උසේ හොවාගෙන හැදුවා. ලේ ටික කිරි කරලා පෙව්වා. නොවිදිනා දුකක් විඳලා මාව ඇති දෙඩි කළා. ඒසා දුක්ඛන්දරාවක් විඳත් ඒ අම්මාට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබ්බේ නැහැ. ඒසා දුක් විඳලත් මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබ්බේ නැහැ. බලන්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකය කොයිසා අසාධාරණයක්ද කියලා, මේ සංස්කාර ලෝකය කොයිසා අසාධාරණයක්ද කියලා අරසා දුක් විඳලත් ඒ අම්මාට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබ්බේ නැහැ. එහෙනම් මේ සංස්කාර ලෝකය, මේ පංච උපාදානස්කන්ධ ලෝකය ඒ අම්මාට ඒසා අසාධාරණයක් කළත් ඒ අම්මා මොකද්ද කළේ? ඒ අම්මා භවයේ ඈතින් ඈතට යන්න ගියා. භවයේ ඈතින් ඈතට යන්න ගියා මොකටද? අනාගතේ අම්මලා වෙලා තව දරුවන් බිහි කරන්න. පිංගතුණි, බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකය ඒ අම්මාට ඉඩ දුන්නේ නැහැ. එවන් අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයක් පෝෂණය කරන්න, තව තව වර්ධනය කරන්න ඒ අම්මා භවයේ ඈතින් ඈතට ගියා තව තව දරුවන් ලෝකෙට බිහි කරන්න. ඔක තමයි අම්මා තාත්තලාගේ මෝහයේ ගමන. එනිසා දරුවන් දක්ෂ වෙන්න. මේ ජීවිතෙන් අම්මා තාත්තලාගේ දරුවන් කෙරේ තියෙන තෘෂ්ණාව සියුම් වෙන දිශාවට කටයුතු කරන්න. එතනයි ඔබ අම්මා තාත්තාට සලකපු ශ්‍රේෂ්ඨ දරුවෙක් වෙන්නේ. ඊළඟට සම්මා දිට්ඨියේ ඊළඟ විදර්ශනාමය අර්ථය ඕපපාතික සත්වයින්ගේ උපත විදර්ශනා නුවණින් දකිනවා. අපි ඕපපාතිකව කොච්චර බ්‍රහ්ම තලවල දිව්‍ය තලවල ඉපදෙන්නේ නැද්ද? പ്രേත තලවල ඉපදෙන්නේ නැද්ද? සෑම සංස්කාරයක්ම අනිත් උනා කියලා දකිනවා. ඊළඟට අතීතයේ අධිගමලාභීන් විදර්ශනා නුවණින් දකිනවා. අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. විසාකා උපාසිකාව කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. එනිසා නිරේතුරුවම සෑම අධිගමලාභියෙක් කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. අන්න පිංගතුනි සම්මා දිට්ඨිය විදර්ශනාවෙන් දැක්කා. දැන් මොකද උනේ? මෙච්චර කාලයක් අපි ළඟ තිබ්බේ සද්ධාවයි වීරයයි,
දැන් අපි මේ සතිය උපයෝගී කරගෙන සද්ධාවත් වීරියත් පිංගතුනි සමාධියත් ප්‍රඥාවත් විදර්ශනාත්මකව වඩා ගන්න තැන්ට ආවා අන්න දැන් ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් වෙනවා ඊළඟට ඔබ සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දකිනවා කොච්චර අවිහිංසාවෙන් ජීවත් වුණත් සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනවා කොච්චර මෛත්‍රී වැඩුවත් ඔබ දෑස් දෙක පියාගෙන මොහොතක් දකිනවා සංසාරේ මම මෛත්‍රී පුහුණු කරලා එර්ධියෙන් ගමන් කරලා තිනවා මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන ඒ සංස්කාර අනිත්‍ය වුණා මම අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදුනා ඒ සංස්කාරත් අනිත්‍යයි අන්න පිංගතුනි සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දකිනවා දකිමින් නිරේතුරුව මෛත්‍රී වඩමින් ආනිසංස ජීවිතයට එකතු කරගනිමින් ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා නිරේතුරුවම කරමිනුයි අනිත්‍ය දකින්න ඕනේ දන් දෙමින් දානේ ආනිසංස ලැබමින් ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා සිල් රකිමින් සීලේ ආනිසංස ජීවිතයට ලැබමින් අන්න අනිත්‍යභාවය දකිනවා සමාධිය වඩමින් ආනිසංස ජීවිතයට ලැබමින් අනිත්‍යභාවය දකිනවා දැන් පින්තුනි සම්මා වාචාවන් විදර්ශනා නුවණින් දැක්ක කොච්චර ප්‍රිය වචන කතා කළත් කොච්චර ධර්මයේ කතා කළත් කොච්චර යහපත් වචන කතා කළත් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා එයා ධර්මයක්ම කතා කරමින් යහපතක්ම කතා කරමින් සුගතියක්ම කතා කරමින් ඒ සංස්කාරයන්ට එයා බැඳෙන්නේ ඊළඟට එයා සම්මා කම්මන්තයන් විදර්ශනා නුවණින් දකිනවා නිරතුරුව සතුන් මරන්නේ සොරකම් කරන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ ඒ සංස්කාරයන් අනිත්‍ය වෙන හැටි එයා දකිනවා ඊළඟට සම්මා ආජීවයන් විදර්ශනා නුවණින් දකිනවා ඊළඟට සම්මා වායාමයන් විදර්ශනා නුවණින් දකිනවා ඊළඟට එයා සම්මා සතිය විදර්ශනා නුවණින් දකිනවා එයා දැන් කුසලයේ අඳුනගෙන ඉන්නේ කොච්චර කුසලයේ තුල ජීවත් වුණත් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා එයා දකිනවා එයා කුසලයේ තුලින් සීලයේ තුලින් සුගතිය තුලින් සම්මා දිට්ඨිය තුලින් නිරේතුරුව පිංගතුනි ප්‍රඥාවම මතු කර ගන්නවා අන්න දැන් අවසානයේදී ආ සම්මා සමාධිය විදර්ශනා නුවණින් දකිනවා එයා දැන් පංච නීවරණ යටපත් උනා වූ සමාධිගත හිතක් එයාට තියෙනවා එයා කැමතිනම් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානතල වඩන කෙනෙක් වෙන්න පුළුවන් එයා නිරේතුරුව මේ ධ්‍යානතල ස්පර්ශ කරලා ඒ ධ්‍යානතල වලින් පහළට ඇවිල්ලා ධ්‍යානතලයන්ගේ අනිත්‍ය දකිනවා එයා ධ්‍යානයන්ට බැඳෙන්නේ නැහැ එයා දන්නවා ධ්‍යානයන්ට බැඳුනොත් නැවත දුකට අදාළ ධර්මයන් සකස් කර ගන්නවා කියලා. එනිසා යා නිරේතුරුව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානතල වලට සමවැදිලා එයා නිරේතුරුවම දකිනවා ආස්වාසේ දිගභාවය අනිත්‍ය වෙලයි ආස්වාසේ කෙටිභාවය ඇති උනේ ආස්වාසේ කෙටිභාවය අනිත්‍ය වෙලයි ආස්වාසේ සංහිඳීම ඇති උනේ ආස්වාසේ සංහිඳීම ඇති වෙලයි අනිත්‍ය වෙලයි ප්‍රීතිය ඇති උනේ ප්‍රීතිය අනිත්‍ය වෙලයි සැපය ඇති උනේ සැපේ අනිත්‍ය වෙලයි උපේක්ෂාව ඇති උනේ කියලා ධානාගත සමාධිය විදර්ශනාවෙන් දකිනවා එයා ධානාගත සමාධිය විදර්ශනාවෙන් දැකලා ධානාගත සමාධිය තුලින් සතර සතිපට්ඨානෙ මතු කර ගන්නවා කොහොමද ධානාගත සමාධිය තුලින් සතර සතිපට්ඨානෙ මතු කරගන්නේ එයා ධානවලින් පහලට ඇවිල්ලා දෑස් දෙක පියාගෙන දකිනවා මම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානාතල ස්පර්ශ කළා මේ ධාන සකස්ුනේ රූපය ඇසුරෙන් රූපේ නිට්ටද අනිත්‍යද අනිත්‍යයි ධානාතල තුලින් කායානුපස්සනාව මතු කරගත්තා ඊළඟට එයා දකිනවා ධානාතල ඇති කරගත්ත මොහොතේ තමන් හිටියේ උපේක්ෂාසගත විඳීම් වල ඒ උපේක්ෂාසගත විඳීම නිට්ටද අනිත්‍යද අනිත්‍යයි ධානාගත සමාධිය තුලින් වේදනානුපස්සනාව මතු කරගත්තා ඒ කායානුපස්සනාව වේදනානුපස්සනාව මතු උනේ ධානාතල අධිරෙන් අධිරියට ගියේ සිතුවිලි ඇසුරෙන් ඒ සිතුවිලි නිට්ටද අනිත්‍යද අනිත්‍යයි ධානාගත සමාධිය තුලින් චිත්තානුපස්සනාව මතු කරගත්තා ඊළඟට එයා දකිනවා ධානාගත සමාධිය තුල තමා හිටියේ සප්තබොජ්ජංගයත් තුල සප්තබොජ්ජංගයේ නිට්ටද අනිත්‍යද අනිත්‍යයි අන්න ධානාගත සමාධිය තුලින් ධම්මානුපස්සනාව මතු කරගත්තා ධානාගත සමාධිය තුලින් සතර සතිපට්ඨානෙ මතු කරගත්තා ඒ වගේ මුළු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකිද්දී සෑම අංගයකින්ම පිංගතුණි සතර සතිපට්ඨානෙ මතු වෙනවා දැන් ඔබ බලන්න සම්මා වාචා තුලින් කොහොමද සතර සතිපට්ඨානෙ මතු කරගන්නේ සම්මා වාචාවන් රැකුනේ රූපය ඇසුරු කරගෙන රූපය නිට්ටද අනිත්‍යද අනිත්‍යයි සම්මා වාචා තුලින් කායනුපස්සනාව මතුණා
සම්මා වාචාවන් රැකෙන වෙලාවේ තමා තුල සකස් වෙන්නේ උපේක්ෂා සාගත විඳීමක් නැත්තම් සැප වේදනාවක් ඒ වේදනාව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි වේදන అనుපස්සනාව මතු කරගත්තා සම්මා වාචාවන් වැඩෙද්දී ඒවා වැඩුනේ සිතුවිලි ඇසුරෙන් ඒ සිතුවිලි නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි චිත්තානුපස්සනාව මතු කළා සීලය තුලින් පිංගතුනි එතකොට සම්මා වාචාවන් වැඩෙද්දී ඔබ ඉන්නේ සප්තබොජ්ජංගයත් තුලයි සප්තබොජ්ජංගේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි සීලය තුලින් සතර සතිපට්ඨානෙ මතු කළා එනම් පිංගතුනි නිරේතුරු ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ෂ්ටාංගික මාර්ගයයි නිවන් මාර්ගය එනිසා ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුලිනුයි ඔබ නිවනට අදාළ සතර සටිපට්ඨානයන් මතු කරගත යුත්තේ එනිසා නිවනට අදාළ සතර සටිපට්ඨානයන් කායානුපස්සනාවෙන් මතු කරගනිද්දී නිරේතුරුව පිංගතුනි දෙතිස් කුණුපයක් හැටියට ආයතන හයක් හැටියට සතර මහා ධාතුවක් හැටියට මරණානුස්සතියක් හැටියට අට්ටික සංඥාවක් හැටියට අප්‍රමාණ තැන්වලදී ඔබට මතු කරල ගන්න පුළුවන් එනිසා සමස්ත සතර සටිපට්ඨාන ධර්මයන්ම ආර්ය ෂ්ටාංගික මාර්ගය තුළ වැඩෙනවා එනිසා සමාජයේ යම් ප්‍රමණතාවයන් තියෙනවා ආර්ය ෂ්ටාංගික මාර්ගයෙන් තොරව භාවනා ක්‍රමවේදයන්ගෙන් පමණක් නිවන හොයාගෙන යන ඒවා වැරදි කියලා මම කියන්න යන්නේ නැහැ ඔබ කියන්න යන්න ඕනෙත් නැහැ එනිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ධර්මයේ ගලප ගන්න උත්සාහ ගන්න කවුද හරි කවුද වැරදි කියන කාරණේ නෙමේ නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දුක නිවන තැන චතුරාර්ය සත්‍යයයි චතුරාර්ය සත්‍යයේ දුක නිවන මාර්ගය ආර්ය ෂ්ටාංගික මාර්ගයයි එහෙමනම් ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවම විශ්වාස බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් පිංගතුණී මම ආර්ය ෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා කියලා චිත්තයට එන්න මොකද බුදුරජාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තුනේ චතුරාර්ය සත්‍යයේදී ආර්ය ෂ්ටාංගික මාර්ගයමයි පිංගතුණී එනිසා ආර්ය ෂ්ටාංගික මාර්ගයේ ලෞකික මාර්ගයෙන් ශක්තිමත් කරගෙන ලෝකෝත්තර මාර්ගයේ මතු කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් පිංගතුණී සම්මා සමාධිය විදර්ශනාමය සම්මා සමාධියක් ආර්ය සමාධියක් බවට පත් කරගෙන සම්මා ඥාන තුලින් සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වඩනා
බන පද නිවයි අප හද දම් සිසිල තවරා සදා දුක් දිනි නසන නිවනේ රන් දුරට අරියා අරිය ඥාන සම්මිදේ වදිමි පාකමල නිබා